හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල්. දැතට සිමුදුයි, පැල්ලම් මට්ටුයි. අයිබෝවන් වනකම් ගුඩ් මෝනිින් අසලාමු අලෙකුම් සුබෝ දෑසනක් දෙරනාරුණ සමගඔබ එකතු වෙන්නේ අද දහවැනිදා බ්‍රහස්පතින්ද අද විශේෂ දවසක්. අද විශේෂ දවසක් වෙන්නේ මෙරට ඉන්න හැමෝටම බොහෝ දෙනෙකුට පිස්සු කියල සමාරු කියනවා. ඉතින් පිස්සු කිව්වත් මානසික අසහනයෙන් කිවත් මානසික සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳනෑ කිව්වත් අපි සමස්තයක් විදිර ගත්තම කියන්නේ අපේ අද දවසි කතා බහට ලක්වන අද ලෝක මානසික සෞඛ්‍ය දිනයේ දෙන දවස. ඉතින් මානසික සෞඛ්‍ය දිනයේ දවසේ මතක් කරන්න තියෙනවා විශේෂයෙන්ම රට රටවල්වල තියෙන අනෙකුත් දර්ශක හා ගැලීමේදී අපේ රට සතුට කියන දර්ශකයේ 131 ස්ථානෙ ඉන්නේ. මෙතරම් බුදුබණ අහපු සතුටින් ඉන්න හැටි කියලා දීපු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ සතුට යන සම්බන්ධයෙන් මෙතරම් සඳහන් කරත් සතුට අපිට අයිති නැත. අප ඉන්නේ සතුට ගැන 130 තරම් වූ ඈතකයි ලෝකේ රටවල් 180ක් අතර. ඒ කනගාටුදායකයි. ඉතින් මතක් කරන්න තියෙන කාරණේ තමයි අද දවසේ අද දවසේ විශේෂ මානසික සෞඛ්‍ය බිඳවැටීම නිසා සියදිවි හානි කර ගැනීමට වැඩි වශයෙන් පෙළඹෙන්නේ පිරිමි පාර්ශවය. නමුත් වැඩි වශයෙන් සියදිවි හානි කර ගන්න උත්සාහ කරන්නේ ස්ත්‍රී පාර්ශවය. ඉතින් ප්‍රශ්න තියෙනවා ඕනතරම්. නමුත් ජීවිතය නැති කර ගැනීමනේ මේ ප්‍රශ්නේ. ඒ හින්දා ඔබට අයිති පුද්ගලයෙක් නෙමෙයි, ඔබ අයිති මේ සමාජයටයි. ඒ නිසා ඔබේ ජීවිතය නැති කර ගැනීම තුළ ඔබට සතුටක් හිමිවන්නේද නැත, සමාජයට සතුටක් හිමිවන්නේද නැත ප්‍රශ්න තවත් වැඩිමයි සිදුවන්නේ. ඉතින් ඒ හින්දායි මතක් කිරීම කරමින් අද දවසේ මනස හොඳින් තියාගන්න කියලා කියමින් වැඩසටහනේ ආරම්භම අද දවසේ දිවයින පුවත්පතේ සදාමත් පුවත්පත් කිහිපයක ප්‍රධාන සිරස්තල වාර්තා කරන්නේ පක්ෂ දේශපාලනික අභ්‍යන්තර අවුල් ගැටලු මේ තත්ත්වයන්. නමුත් මම ලංකාදීප අද පුවත්පත සහ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලට යනවා. මේක ඉතාමත්ම සුවිශේෂී. හේමසිරි පූජිත් වැලිකඩට ඔක්තෝබර් 23 වෙනිදා දක්වා රිමාන්ඩ් කරා. කොළඹ මහේස්ත්‍රාත්වරයා ලබා දී තිබිච්ච තීන්දුව ඊයේ අප නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මහාධිකරණයේ ප්‍රතිශෝධනය කරා. ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ තීන්දුවේ කරුණු අනුව ඇය බලය ඉක්මවා කටයුතු කර තිබෙන බව ඊයේ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළා. මෙක විශේෂ ප්‍රකාශයක්. ඒ නිසායි මම උදෑසන ප්‍රධාන සිරස්වලදී මේ උපුටා දක්වන්නේ. තීන්දුව බරපතල නීතිමය දෝෂ සාගතයි. ප්‍රහාර පිළිබඳ තොරතුරු දැනගත් ආරක්ෂක ලේකම්වරයා කිසිදු පියවරක් ගෙන නැහැ. පොලිස්පතිවරයා කර ඇත්තේ ඔහු යටතේ සිට නිලධාරීන් සිව් දෙනෙකුට දැනුම් දීම පමණයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විකුම් කළුආරච්චි මහතා ඊයේ මේ ප්‍රකාශය කරේ පූජිත් ජයසුන්දර මහත්මයා සහ ඒකම හේමසිරි ෆර්නාන්ඩු මහතාට අප නියමුණු බව පෙරේද දවස් සටහන් වීමත් එක්ක අද ප්‍රධාන සිරස්තලයේ මේ ලංකාදීපය දකින්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට ගෙනෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩු කර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවඩගෙන රිමාන්ඩ් භාරයට පත් කර ලැබ සිටින ආරක්ෂක ලේකම් හේමසිරි ෆර්නාන්ඩු හිටපු ආරක්ෂක ලේකම්වරයා අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියෙන් ලබා දුණු නියෝගය ප්‍රතිශෝධනය කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විනිසුරු විකුම් කළුආරච්චි මහත්මිය ඔහු කියපු කතාව තමයි නීතියේ නොමැති බලයක් ආරෝපණය කරගනිමින් මහා අධිකරණයේ බලය ඉක්මවා යමින් සැකකරුවන්ට අප නියම කරමින් මහේස්ත්‍රාත්වරිය ලබා දුන්නු තීන්දුව බරපතල දෝෂ සහිත තීන්දුවක් කියලා. ඒ වගේම තමයි මේ තීන්දුව හේතුවෙන් අධිකරණයේ හෘද සාක්ෂිය පවා කම්පණයට පත් වෙනවා කියලා ඒදී විකුම් කළුආරච්චි මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා. ඒ වගේම තමයි මේදි කිව්වේ 2019/07 වෙනිදා ලබා දුන්නු නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පතක්. ඒ සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ දවසේ මේ ප්‍රතිශෝධන අයදුම්පත කැඳවපු අවස්ථාවේ සැකකාර වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් බොහෝ අදහස් දැක්වුවා. කෙසේ වෙතත් මෙහිදී තමයි කියා සිටියේ මේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය කොළඹ ප්‍රධාන ශ්‍රත් අධිකන් ලබා දුන් නියෝගයකට අනුව ප්‍රතිශෝධන අයදුමක් වෙනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ නියෝගය සම්බන්ධ පාස්කුරිද බෝම්බ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම්වරයා හේමසිරි ෆර්නාන්ඩු ඒ වගේම පූජිත් ජයසුන්දර මහතා මේ දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ 296 298 327 328 398 වගේම 398 වගේම 410 වගන්ති යටතේ වැරදි සිදු කළා තියෙනවා කියලා කිව්වා. ඉතින් මේකේ විශේෂත්වය වන්නේ ඊයේ මහාධිකරණ විනිසුරුවරයා කියපු කතාවත් එක්ක මහාධිකරණ විනිසුරුවරයා ලබා දුන්නු මේ නියෝගයත් එක්ක ආපහු පාරක් මේ අයට සිරගත වීමට සිදු වෙනවා. පෙර තිබූ තත්වයටම පත් කරා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දී තිබූ තීන්දුව අවලංගු වෙනවා. මේකම අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙනුවෙන්මයි වෙන් කරන්නේ. ඒ අනුව අන්ඩර් හයිකෝට් ඩිරෙක්ෂන් පූජිත් හේමසිරි රිමාන්ඩඩ් ටිල් ඔක්ටෝබර් 23rd බයි කොළඹ චීෆ් මැජිස්ට්‍රේට් වාර්තාව ප්‍රධාන සිරස්තලයේ ඔවුන්ගේත් අද වාර්තා කරන්න. ඉතින් මේක
ඉතාමත්ම විශේෂ තීන්දුවක් මේ කතාව කතා උපුටා දක්වනකොට ඉතින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට ආසන්න දිනවල 347 වතාවක් දැනුම් දීලා තිබ්බා. මෙවැනි දෙයක් වෙන්නට යනවා කියලා සැකකරුවන්ට ඒ පිළිබඳව දැනුම් දීලා තිබ්බා. ප්‍රහාරය දවසේ උදේ මේ අයට SMS පණිවිඩයක් SMS පණිවිඩයක් යවලා තිබුණා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විදිහට කියනවා නම් WhatsApp පණිවිඩයක් යවලා තිබුණා. ඉතින් මේ සියල්ල එක දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්ති යටතේ මේ වරද සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා නීතිපතිරා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා කියලා විනිසුරුව සඳහන් කළා. කොහොම හරි මෙහෙම තොරතුරු ලැබිලා තියෙද්දි, මෙහෙම නොසලකා හැරීමක් සිදු කර තිබෙද්දි, මෙහෙම පැහැර හැරීමක් සිදු කර තිබෙද්දි, මෙහෙම ඇප ලබා දුන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියලා තමයි ඒ අවස්ථාවේදී සඳහන් කර සිටියේ. ඉතින් මේකේ ඉතාමත්ම බරපතල විදිහට එය මතු කරලා තිබෙනවා. ඊයේ මහාධිකරණයේ අප අවලංගු කරා නීතිපතිගේ ප්‍රතිශෝධන පෙත්සම පිළිගනිමින් ඊයේ දවසේ මේ අයට තිබිච්ච අප අහෝසි කරා. කෙසේ වෙත්වත් දණ්ඩ නීති සංග්‍රහයේ 296 කියවලා බලනකොට ඒ මම පුඩා දක්වනවා. අමතරව මිනි මැරීමට වරදකරුවෙකුට මරණීය දඬුවමින් දඬුවම් කළ යුතුයි. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව අප ලබා දිය නොහැකි මෙන්ම වරෙන්තු රහිත වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි වරදක්. ඉතින් වයස අවුරුදු 16ට අඩු තැනැත්තන් සඳහා ජනාධිපතිවරයා දක්වන කාලයක්, ගර්භණී කාන්තාවන් සඳහා ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීම මගින් දඬුවම් කරනු ලබනෝ 296 යටතේ. ඉතින් බරපතල වරදක් විදිහට තාම ඔප්පු වෙලා නැහැ. නමුත් එය මතු කරා ඊයේ මහාධිකරණ විනිසුරුවරයා. ඉතින් ඒ හින්දා ලේසි වෙන එකක් නෑ නොසලකා හැරීමට, පැහැර හැරීමට, වගකීම් ඉටු නොකිරීමට. මේ අතරේ අපි එනවා අනෙකුත් සිරස්සල වාර්තාවන් කිහිපයක් උපුටා දක්වන්න. අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාව දක්වන්නේ පාස්කු ප්‍රහාරය ගැන නඩුව සම්බන්ධයෙන්. වගේම ඊට ඉහලින් වාර්තා කරන්නේ ඊයේ දවසේ දුමින් දැතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභයට එක් වුණා. අභූත නඩු චෝදනාවලට ලක්ව හිරගෙවල්වල සිටින රණවිරුවන් සියලු දෙනා නොවැම්බර් 17 වෙනිදා නිදහස් කරනවා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුරයේදී ලබා දුන්නු ඒ ප්‍රකාශයේ පොරොන්දුව පුවත්පතේ ගෙනෙන්නේ. දිවයින පුවත්පත ප්‍රධාන සිරස්සලේ විදිහට ගෙනෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගී පොහොට්ටුවට. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා අනුරාධපුරයේදී කිව්වා පොහොර නොමිලේ ලබා දෙනවා ගොවිනය කපාහරනවා කියලා. ඉදිරි ජනාධිපති වෙන්නේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කළ බවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්ලා මහතායිය නිල වශයෙන් ප්‍රකාශ කළා. ගෝඨාගේ මංගල රැලියට මහා සෙනඟ පැමිණි බව කියන්නේ තරුණ අපට ගෝඨාභය කියලා ඡායාරූපයක් උපුටා දක්වන ලංකාදීප පුවත්පතේ සිරස්තලය. අද අරුණ පුවත්පතේ ඡායාරූප වාර්තාව ඔබ මේ දකින්නේ. අරුණ පුවත්පත මේ ඡායාරූප වාර්තාවෙන් ගෙනෙන්නේ පොහොර නොමිලේ ශුද්‍ර මූල්‍ය නාය කැපේ පොහොට්ටුවේ අනුරාධපුර මංගල රැලියේදී ගෝඨාගෙන් පොරොන්දුවක් කෙලෙහිදී සඳහන් කරනවා. හිටපු මන්ත්‍රීවරයෙක් වන ඒකනායක මහත්මයා සජිත් මහත්මයාගේ පිළට එකතු වෙනවායි කියලා කිව්වේ. ඒ කෙසේ වෙතත් ඊයේ දවසේ යලිත් වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල වේදිකාවේ රැඳී සිටීමද තවත් ඉතාමත්ම සුවිශේෂී කටයුත්තක් බවට පත් වෙනවා. මේ අතර තමයි ඊයේ මේ එකතු වීමත් එක්ක ඒ අනුව 114ක් 113 මාරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් එක්ක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ එක්කාසු වීම සිද්ධ වෙන්නේ. ඒ අනුව දී අයිලන්ඩ් පුවත්පතේ ඡායාරූප අවස්ථා දෙකක් වාර්තා කරන පැමිණ සිටි මහ ජනකඳ, එමෙන්ම එහා පැත්තෙන් වාර්තා කරන්නේ බොහොම සිනාමුසු මුහුණින් සිටින අයියමලෝ දෙපළ, ඒ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඡායාරූප සහිතව වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව ජයග්‍රහණය ස්ථිරයි කියන එකද මේ කියන්නේ. මේ අතර මේක ඉතිහාසය අපිට සරදම් කරනවද කියලා හිතෙනවා. අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතේ ඡායාරූප කතාව ඡායාරූපයේ බලනකොට හැපි මූමන්ට් කියලා වාර්තා කරන්නේ මේ ඡායාරූපයේ. එක පැත්තකින් ඉන්නේ දුමින්ද දිසානායක හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා, අනික් පැත්තෙන් ඉන්නේ වත්මන් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතුමා කියනවා ගොවියට තනක් දෙනවා, පොහොර ණය පොහොර නොමිලේ දෙනවා, ඒ වගේම ගොවි ණය කපාහරිනවා, ගොවියට තිබිච්ච ඒ දුර්භාග්‍ය සම්පන්න යුගය නිමා කරනවා කියන එක. හැබැයි කෙසේ වෙතත් ගොවියට මේ තත්ත්වය ඇති වුණේ කෘෂිකර්ම අමාත්‍යවරයෙක් විදිහට මේ ආණ්ඩුව යටතේ වැඩ කරා බොහෝ කාලයක් දුමින්ද දිසානායක මහත්මයා. ඉන් පස්සේ තවත් ඇමතිවරයෙක් අනුරාධපුරේම නියෝජනය කරමින් ඉන්නවා. ඒ කෙසේ වෙතත් ඉතින් පොහොර ගැන කතා කරද්දී, ගොවියෝ ගැන කතා කරද්දී, ගොවියට සුඛිත මුදිත පරිසරයක් උදා කරනවා කියලා කියද්දී ඒ තත්ත්වයට වග කියන්න ඕනෑත් ඉන්නවා. ඒ වගේම අනික් පැත්තෙන් ගොඩ ගන්නවා කියන ඇත් ඉන්නවා. මේවා ඉතිහාසයේ දෛවෝපගත සිදුවීම්. මේ ඉතිහාසය කියවන්න වෙන්නේ බොහොම කරුණුත් එක්ක, බොහොම මතක සටහන් එක්ක. ඉතින් එහෙම කියනකොට ඒ තොරතුරුත් එක්ක කියනකොට තමයි ඒ වගේ සුන්දරත්වය තව තවත් වැඩි වෙන්නේ. අද දවසේ ඡායාරූප වාර්තාව මේ විදිහටම උපුටා දක්වන ගමන් මම එනවා උපුටා දක්වන්න. තවත් ඡායාරූප වාර්තාවක් උපුටා දක්වන මේ කතාවට මැද්දෙන් අදාළ වුණත් මේකත් ඉතාමත්ම සුවිශේෂී ඡායාරූපයක්. අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසිභාවය
ලංකාවේ අභියෝගයට ලක් කරමින් අධිකරණයට ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා බලේ පැමිණෙන අවස්ථාව ඉතාමත් සුහද පිළිසඳර කෙදී සිටිනවා. සිවිල් සමාජ වෘත්තීය සමිති එකමුතුව මගින් ඊයේ අලුත් ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා වෙච්ච සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මාලාව ප්‍රකාශයට පත් කර අවස්ථාවේ බොහොම සිනා මුසු මුහුණින් අත අල්ලගෙන ඔව් සජිත් ඔයාට තමයි අපේ කැමැත්ත, අපි සජිත් ඔයත් එක්ක තමයි කියලා නිල වශයෙන් කියන කතාව තමයි මේ උපුටා දක්වන්නේ. මේ සියල්ල මේ දේවල් ඇත්තටම බොහෝ තොරතුරු දැනගත්තම බොහෝ තොරතුරු දන්නව වුණාම මම හිතන්නේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් යම් එදිනදා අවබෝධයක් තිබෙන ජනතාවට මේ ගැන බොහෝ දේවල් කියවන්න පුළුවන් චාරූපයක් දැකම දන්න තොරතුරුත් එක්ක චාරූප කතා කරනවා කැමති පරිදි උද්දෘතව දන්න පුළුවන්. අද දවසේ ඩේලි නිවුස් පත්පතේ සිරස්තලේ වාර්තා කරන්නේ ප්‍රෝ ඩිමොක්‍රසි සිවික් ගෲප් බැක් සජිත් වාර්තාව ගෙනෙනවා. අද දවසේ ඒ අනුව සිවිල් සංවිධාන එකමුතුව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීම සඳහා සිය කැමැත්ත පළ කර සිටි බව මේ වාර්තාවේ දක්වන්නේ. ප්‍රධාන සිරස්තල වාර්තාව අද ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකෙන අලුත් ශ්‍රී ලංකාව බිහි කිරීමේ මුනි 2015 වසරේ ආරඹුණු යහපාලන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බව සිවිල් සමාජ සාවෘත්තීය සමිතිය එකමුතුව කියා සිටියා. චාරුප වාර්තාව මම දින මිනෙන් උපුටා දක්වනවා. ඒ අනුව සිවිල් සමාජ එකමුතුව වෙනුවෙන් ඉන්නේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයා, ඒ වගේම තමයි එහා පැත්තේ පූජ්‍ය දඹර අමිල හාමුදුරුව, ඒ වගේම සමන් රත්නප්‍රිය මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, ඒකම රනිල් වික්‍රමසිංහ මහත්මයා, රාජිත් සේනාරත්න මහත්මයා, මනෝ ගණේෂන් මහත්මයා ඉන්නෝ. සිවිල් සංවිධාන ටික එකතු වෙනවා. සිවිල් සංවිධාන ටිකත් මේ පාර සජිත් දිනවන්න තමයි වැඩ කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් බරපතල චෝදනාවක් එල්ල කරා පහුගිය දවස්වල මේ සියල්ල එක සජිත් ප්‍රේමදාස මහතාගේ ගමනෙන් ජයග්‍රහණය තහවුරු කරලන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ඡන්ද සටනින් ඉවත් කිරීමට තමයි මේ අය උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේ සිවිල් සංවිධාන උත්සාහ කරන්නේ කියලා ඒකේ එක්තරා ආකාරයක ඇත්තක් තියනවාද කියලා හිතන ඡායරූපයක් බවට මේ පත්වේවි සමහර විට කල්පනා කරන විදිහත් එක්ක. ඒ කෙසේ වෙතත් සිවිල් සංවිධාන ටික එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට කියනකොට. හැබැයි එතුමලා උසාවියාම හේතුවෙන් එතුමලාට ජීවිත තර්ජනයක් එල්ල වී තිබෙන බව සඳහන් කරනවා. ඒ හින්දා ආරක්ෂාව ඉල්ලනවා. ඉතින් කාට වුණත් මේ රටේ ජීවත් වීමේ අයිතිය උදුර ගැනීමට කිසිදු හැකියාවක් නැහැ. ඉතින් ගාමිණී වියන්ගොඩ මහත්මයාටත්, ඒ වගේම මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයාටත් ජීවිත තර්ජන එල්ල වී තිබෙන බව වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවක. ඒ නිසා වෙන්න ඔවුන් CID-කින් ආරක්ෂාව ඉල්ලා තිබෙන බව උපශීර්ෂ වාර්තාවේ දක්වා තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ජීවිතවලට යම් කිසි අවදානමක් මතුව තිබෙන බව තමයි හිදී කියන්නේ. තේනූරට වියන්ගොඩට මරණ තර්ජන කියන ගමන් ඔවුන්ගේ ආරක්ෂාව ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රකාශය මේ පුවත්පත් වාර්තා කිහිපෙම ගෙනෙන්නේ. එකක් අද රස පුවත්පතේ තොරතුරු වාර්තාව, එකක් දිවයින පුවත්පතේ තොරතුරු වාර්තාව. මේ දෙකම කියන්නේ එකම කතාවයි. ඒ අනුව ඒ ආරක්ෂාව ඕන කියන කාරණේ මේ දෙපළට. ඒ අනුව පුරවැසි බලය සංවිධානයේ වෙනුවෙන් කැඳවුම් කරුවන් දෙපළ ඊයේ මේ විදිහට ඉල්ලීමක් කළා තියෙනවා. මේ පැමිණිල්ල ලිඛිතව ඉල්ලීමක් ලෙසට ලබා දෙන්නේ. ඒ අනුව දිත්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කළ නඩු විභාග කටයුතු ආරම්භ වීමෙන් පසුව ඉන්න අනතුරුව සමාජ ජාලා ඔස්සේ තමන්ට විවිධ පුද්ගලයන් මරණ තර්ජන ගණනාවක් එල්ල කළා තිබෙනවා කියලා. ඒ එල්ල කරන ගමන්ම පිවිතුරු හෙළවරුමේ හිටපු ජාතික සංවිධායක මදුමාද වරවින්ද මහතා Facebook සමාජ ජාලයේ ප්‍රසිද්ධියේ එක්තරා ප්‍රකාශයක් කරමින් තමාට මරණ තර්ජන සිදු කළ බවත්, ඇමරිකානු දුරකථන අංකයකින් තමන්ට පුද්ගලෙක් මරණ තර්ජන එල්ල කර බවත් අද දවසේ පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් ඇත්තටම මේවා දැන් ජාත්‍යන්තර ගැටුම් බවට පත් වෙනවා. මේ විදිහට ගියාම ඇමරිකානු පුරවැසි ඇමරිකානු දුරකථනයකින් කතා කරන්න, ඉතින් ඇමරිකාවෙ ඉඳලා වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ කෝල් ට්‍රාන්ස්ෆර් කරලා වෙන්නට ඕන. ඉතින් ඒ කියන්නේ ඇමරිකාවෙන් පංශයට තර්ජනයක් කරා වගේ කියලා දෙනවා, පංශ පුරවැසියෙකුට තර්ජනයක් කියලා. කෙසේ වෙතත් මේ සියල්ල අතරේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුර ගන්න කාඩක්වත් අයිතියක් නැහැ. ඉතින් මෙහෙම තර්ජනය කිරීම හෙලා දකින්නට ඕන. මෙවැනි කාටක් හැම දිනටම උසාවි යන්න පුළුවන්, මත දරන්නට පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන් තුළ ඔවුන්ට කතා කරන්න පුළුවන්, හඬ විවෘත කරන්න පුළුවන්. ඉතින් ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම අප හෙලා දකිනවා. ඒ කෙසේ වෙතත් පුවත්පත් වාර්තාවත් එක්කම ඊළඟ කතාව තමයි උපුටා දක්වන්නේ. මේ මේකම මදුමාද වරවින්ද මහත්මයා ඉවත් වුණා කියලා වාර්තා කරන්නේ අද දවසේ මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාවක් විදිහටයි. අනු ප්‍රධාන පිටුවේ වාර්තා කරනවා මදුමාද වරවින්ද මහත්මයාට ඉල්ලා අස් වෙන්නට සිද්ධ වෙයි තිබෙන බවයි. අනුව පිවිතුරු හෙළරුමේ සියලු තනතුරු වලින් ඔහු ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් පුවත්පත් වාර්තාවේ දක්වනවා. ඒ අනුව ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියවෙච්ච කතාවක් එක්ක අලි ශබ්රි මහත්මයා යවපු SMS පණිවිඩයක් එක්ක ඒකට ලැබිච්ච ප්‍රතිචාරයක් එක්ක නීතිඥ අලි ශබ්රි මහත්මයාට එහි දක්වලා තිබුණා මදුමාද වරවින්ද මහත්මයා ඉවත් කරන බවට ඌ කරන ප්‍රකාශය. ඉතින් ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ අනුව වහා ක්‍රියාත්මක කරන පරිදි අන්තවාදී ප්‍රකාශ කිරීමත් එක්ක මේ තත්ත්වයට
ඇති වෙලා තියන යනු ඒ සම්බන්ධය අදාල පියවරගෙන ඇති බව උදේ ගම්මන් පිළ මහතා දන්වා සිටි බවවාර්තා කළ එක පුවත්පත් වාර්තාවල නෑ එක් අමතර එක සුකිරීම අපි වෙලා බල්ලෙමු. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. අපි ඉන්නතුරුව අද දවසේ තවත් පුවත්පත් සිරස්තලයකට එනවා. ඒක තමයි අරුණ පුවත්පතේ සිරස්තලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගියයි කියා අපට ගැටලුවක් නෑ. මේ එක්සත් ජාතික පක්ෂය කරන ප්‍රකාශය, එක්සත් ජාතික පක්ෂය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කාසු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අදහස් දැක්වුවා. එහිදී තමයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙලෙස එක්වීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැති බව. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ ඊයේ දවසේ ඇමති රවීන්ද්‍ර සමරවිර මහතා, සජිත් ප්‍රේමදාස මේ වෙද්දි රටට ආදර්ශයක් දීලා අවසන් අපේක්ෂකත්වයේ දේවි කියන බියට පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ගෙනාවා, සංස්කෘතික අරමුදලේ මුදල් ලාභාවිතා කළා කියලා. ඉතින් මේ සියල්ල එක්ක විවිධ දෝෂාරෝපණ එල්ල කරත් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ඒ කියන්නේ. මේකම ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී මැදිහත් සිටීමට තීරණය කර ඇති බව දින මිනපුවත් පත සඳහන් කරනවා. ඒ අනුව මෙවර මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්ව සිටිනවලු. ඒ කතාව ඊයේ පළමු වතාවට රට දැනගත්තේ දෙරණ අරුණ ඔස්සේ. පළමු වතාවට එළිදරව් කර සිටි වීරකුමාර දිසානායක මහත්මයා ඊයේ උදෑසන ඔබට අපි එම තොරතුරු වාර්තාව ගෙනාවා. ඉතින් මේ කතාව ඉතුරු කොටස පමණයි අපට අද උපුටා දක්වන්න වෙන්නේ. ඒ අනුව තමයි ජනාධිපතිවරයා විසින් ඊයේ කරන ප්‍රකාශය පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙන්නේ. මෙවර ජනාධිපති ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව මේ වාර්තාවේ දක්වනවා. ඒ අනුව කිසිදු පක්ෂයකට සහාය නොදක්වා ඉන්න ඔහු තීරණය කර තිබෙන බව ඊයේ දවසේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කිව්වා. ජනාධිපතිවරයා පක්ෂයේ උදෙසා සම්පූර්ණ ශක්තිය ලබා දෙනවා. ඒ වගේම පූර්ණ ආශිර්වාදය ඇතුව තමයි එතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ විදියට සහාය දැක්වීම සඳහා එක්කාසු වෙති වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයා විදියට නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කිරීමේ හේතුවෙන් මහතා පක්ෂ සභාපති ධුරේ කටයුතුලින් තාවකාලික විවත් වී ඇති බව මේදී සඳහන් දක්වා තිබෙනවා. හදිස්සියක්වත් කොහොමද නිකමට අපි කල්පනා කරලා බැලුවොත් 2015 අගෝස්තු මාසේ ඒ ගෙවිච්ච මහමැතිවරණ කාල වකවානුවේදී සියලුම ජනතාව මාපත් කරනු ලැබුවේ නිර්පාක්ෂිකව මේ රට ඉදිරියට ගෙන යන්නයි කියලා ජනවාරි මාසේ 8 වෙනිදා කියලා ජනාධිපතිතුමා එවක මහමැතිවරණයේදී නිර්පාක්ෂික කෙනෙක් බවට පත් වූවා නම් එතුමාට මහමැතිවරණයේදී නිර්පාක්ෂික වෙන්න නොහැකි වුණත් මෙවර තව දින 40කට අඩුත් කාලයක් තිබෙන එතුමාට ජනාධිපති ධුරයෙන් සමුගන්න ඒ මොහොතේ එතුමා අවසාන මොහොතේ නිර්පාක්ෂික වෙන්න තීරණය කළා තියෙනවා. කාගේ හරි උපදෙස් ලැබිලා තියෙනවා වගේ. මාවෙන් පුවත්පතේ සිරස්තලය ගිවිසුම අද අත්සන් කරනවා. ගෝඨාභය දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව එකතු වෙනවා. ඒ අනුව ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීඑස්ටීඕ සියලු දෙනා එකතු වෙලා. එහිදී තමයි මේ සම්බන්ධයෙන් මහින්ද අමරවීර අමාත්‍යතුමා ප්‍රමුඛව දයාසිරි ජයසේකර මහතා, ඒ වගේම ලසන් තලගියවන්න මහතා, නිවන්සිරි පාලදසිල්ලා මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් ඊයේ දවසේ මේ ගැන කිව්වේ. ජනාධිපතිවරණයේ පූර්ණ ආශිර්වාදය සහිතව, ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය සහිතව එළඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිවන්සිරි පාලදසිල්ලා මහතා ප්‍රකාශ කරනවා. තීරණයක් ගත්තා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නිකම් මූනිච්චාවට නෙමෙයි බොක්කෙම්ම වැඩ කරනවා කියලා තමයි එහිදී සඳහන් කර සිටියේ. අද සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය SLFPSLPP joint to ensure Gota based victory. අද දවසේ අද අත්සන් කිරීම සිදු වෙලින් MOU today වාර්තාව ගෙනෙනවා. අද දවසේ ඒ සඳහා වූ ගිවිසුම් ගත වීම සිදු වනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ගෞරවය ආරක්ෂා කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් මට්ටමේ පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කළා මේ එකඟතාවයට එකතු වන බව සදහනක් දක්වා තිබුණා. මේ අතරම ඉතාමත් සුවිශේෂී කතාවක් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර ගිවිසුම් පහක් අද දවසේ අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ගිවිසුම් පහ මොනවාද යන්න සම්බන්ධයෙන් සඳහනක් දීර්ඝ තොරතුරු වාර්තාවක් තිබෙනු. ඉතින් ගිවිසුම් වාර්තාව ටිකක් වෙලාව තමයි මදි. ඒ නමුත් මේ ගිවිසුම් පහ ඒක ගැන කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි තනි වහා පොදු ජන පෙරමුණ සමග සම්බන්ධ වෙලා ප්‍රචාරක රැලි හා ඊට අදාළ කටයුතු සිදු කිරීම පිළිබඳව ඒ සඳහා සහභාගී කරන ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිළිබඳව එකඟතා කිහිපයක් ඇති වෙනවා. අදාළ ගිවිසුම් පක්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවන පුවත්පතේ වාර්තා කරන්නේ එය. දී පොදු ජන පෙරමුණේ බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා ඊළඟ මහමැතිවරණයේදී බොහෝ තැන්වල තමන් ප්‍රධානීන් බවට පත් වේවි කියලා. වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බයක් තිබුණා තමන්ට තැනක් නැති වේවි කියලා. නමුත් ඊයේ දවසේ මේ තහවුරු කරලීම කරලා තියෙනවා දුමින්ද දිසානායක මහත්මයාගේ ගෙදරට ගිහිල්ලා
කාලෙකට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ සහාය ලබා දෙන බවට කරන ප්‍රකාශයත් එක්ක ස්තුතිය පළ කරලා ඒ වගේම දුමින්ද දිසානායක මහත්මයා කිව්වා කවුරුත් හිතන් හිටියේ මම යයි කියලා මම යන්නේ නැහැ කියලා මේ කතාව ඔක්කොමත් එක්ක අවසානයේ වේදිකාවේදී කියපු කතාවක් තමයි SW1 බණ්ඩා RD බණ්ඩාරනායක මහත්මයාත් එක්ක ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ පියා රාජපක්ෂ මහත්මයා ඉතිහාසෙ මතක් කරලා කිව්වා ඉතින් අපි හිතනවා රාජපක්ෂ රුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාකවත් එරෙහිවුණේ නෑ කියලා. එහෙමයි කිව්වේ. මේ අතර සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ සම්බන්ධ වෙච්ච අවස්ථා දෙකක් සජිත්ගේ මංගල රැළිය අද ගාල්මෝදරදී පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ Tamange හයිය පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මෙවර මේ ජනාධිපතිවරණයේදී අදින් පස්සේ මේ ගෝල් ෆේස් එකට රැස් කරන පිරිසත් එක්ක කියලායි මාධ්‍ය හමුවේදී කිව්වේ. ඒ අනුව සජිත්ගේ මංගල රැළිය අද ගාල්මෝදරදී පැවැත්වෙනවා. ඒ ගාල්මෝදර පැවැත්වෙන රැළිය සඳහා ඉතා විශාල පිරිසක් දැනටමත් සහභාගී වෙන බව ඔවුන් නීයේ දවසේ දන්වා සිටියා. අද ගාලුමුදුර පිටියේදී පස්වරු දෙකට එය ඇරඹෙන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂ නායකයන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ රැළිය පැවැත්වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ ජන රැළියෙන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා. ඔහු රටේ සියලු දිස්ත්‍රික් ආවරණය කරන පරිදි ප්‍රධාන රැළි 150ක් කැමැතීමට නියමිතයි. මේ ප්‍රධාන රැළි බොහොමයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගීවීමට නියමිත බව වාර්තාවේ දක්වනවා. මීට අමතරව ප්‍රාදේශීය මට්ටමින් චන්දපොළ සංවිධායකයන් උදෙසා කුඩා රැස්වීම් දස දහසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය නායකයෝ කුඩා රැස්වීම් මෙහෙවනෝ ඒ සඳහා සහභාගී වෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ රැළි මෙහෙයුම් කමිටුවේ අධ්‍යක්ෂ සුජත් චන්ද්‍රසේකර මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ. සුජත් චන්ද්‍රසේකර මහත්මයා කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක වැඩ කටයුතු කළා. අයින් වුණාට එතුමා අයින් වෙලා නැහැ. දීර්ඝ ලිපියක් ලිව්වා. නමුත් කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහත්මයා දිනවීමේ වැඩපිළිවෙලට එකතු වී ඇති බව කියනවා මේ වෙලාවේ. එයත් මතක් කර සිටිනවා. මේ අතර තමයි මේ සියල්ල එක්ක ඉතා වේගවත් කතා බලන්න පුළුවන් වේවි, උණුසුම් කතා බලන්න පුළුවන් වේවි. වෙනදට වඩා බොහොම ජව සම්පන්නව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරනෝ පෙවුණා ඊයේ දවසේ වේදිකාවේ. වෙනදට බොහොම නැවති නැවති කතා කරා වෙනුවට අද දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වේදිකාවත් එලෙසම වේවි. ඉතින් අදින් ඇරඹෙන්නේ ඒ ජනාධිපතිවරණ සටනයි නිල වශයෙන්. මේ අතරේ මහේෂ් සේනානායක මහත්මයා අද ගම්පහදී ඔබ ඇමතීමට නියමිතව තිබෙන බව කියන්නේ උපශීර්ෂ වාර්තාව රසපුවත්පතේ. අද ගම්පහ තමයි ඒ අනුව ඔවුන්ගේ එකමුතුවේ විශේෂ රැස්වීම එහෙම නැත්නම් විශේෂ ජන හමුව පැවැත්වීමට කටයුතු දා තිබෙනවා කියලා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඉතාම කෙටි කාලයකදී රට වෙනස් කළ යුතු ආකාරය පිළිබඳව එහිදී කතා කරනවා කියලා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරල් මහේෂ් සේනානායක මහතා මහනුවරදී කියනවා අද එය මේ රසපුවත්පතේ සිරස්තලයක් ලෙසට උපුටා දක්වනවා. කතා ගොඩක් තියෙනවා. දැන් එන්නේ අප උපුටා දක්වන්න ඊයේ දවසේ තවත් කරන ප්‍රකාශය. චාරූපවාතාව සජිත් ප්‍රේමදාස මහත්මයා කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටු අවස්ථාව දිවයින චාරූපේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා බව එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ස්වාමින් වහන්සේලා බැහැදකලා ආශිර්වාද ලබා ගැනීම වැඩ කටයුතු දැන් නරඹා තිබෙන බව පේනවා. පෙරේද දවසේ මහනුවර ඊයේ කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ඒ අනුව තමයි එම අවස්ථාවේ ඡායාරූපයක් අද දිවයින පුවත්පතේ ඡායාරූප වාර්තාව දක්වා තිබෙන්නේ. නායක හාමුදුරන්ට වාරු වෙන්නම් මම කියලාද මේ කියන්නේ මේ ඡායාරූප වාර්තාව. කතා කරන ඡායාරූප අපි ටෙලෝ සිවාජිව එළියට දමලා තියෙන කතාව ගෙනෙන්නේ අද දවසේ මෞබිම පුවත්පතේ තොරතුරු වාර්තාවේ. එයනො ටෙලෝ සංවිධානය සිවාජි ලිංගම් මහත්මයා එළියට දාලා තියෙනවා. මොකද පහුගිය කාලේ එකට වැඩ කරා ඔවුන්. ඒ කෙසේ වෙතත් ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දුන් එම්.කේ. සිවාජි ලිංගම් මහතා මේ ආකාරයට පක්ෂ සමාජිකත්වය අහෝසි කරලා එළියට දාලා තියෙනවලු. ටෙලෝ සංවිධානයේ දෙමළ සංධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩකලී නාදන් මහතා කියන්නේ ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ නාම යෝජනා බාර දුන්නු 7 වෙනිදා සිට අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඔහුට දක්වන්නේ මේ තොරතුරු වාර්තාවත් අද චාරු වාර්තාවක් විදිහට. මේකම සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ AI මැනේජ්මන්ට් ඩෑෂ්බෝඩ් එකක් හඳුන්වලා දුන්නා. ධම්මික පෙර මහත්මයා තමයි කතා කරේ AI ගැන, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන. ඉන් පස්සේ ආපහු කෙනෙක් මේ AI ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ කියපු කතා. ඒ වගේම 17 වෙනිදාන් පස්සේ මේ රණවිරුවන්ට තියෙන අමාරුව නැති කරනවා කියලා කෙනෙක් කිව්වා. මොකක්ද ඒ කතාව? අපි අහමු මේ සියල්ල මේ විරාමයෙන් අනතුරුව. කැබිනට් එකේදී කිසිම අර්බුදයක් නැතුව බොම් සහයෝගයෙන් වැඩ වෙනවා. කිසිම ගැටුමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රට ඉදිරියට යනවා. ඊළඟ මහමැතිවරණය
තිබෙන තෙක් මෙම රජය සමඟ පාති රජ සමඟ කටයුතු කරන්නට වෙනවා. ජාතිවාදය මොන පැත්තෙන් ආවත් අපි විරුද්ධව නැගී සිටිනවා, ඇතුළෙන් ආවත් එළියෙන් ආවත් අපි නැගී සිටිනවා කියන එක අපි කියනවා. තෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය Estimont සම අනුග්‍රහය LBS ඇසුරු Champion අපිට Champion විජයබා කොල්ලය වඩිනා ස්කූටි රසක් දිනා ගන්න යුතුයකම British Way English Academy ගුරුකේ මැනි කහවත්ත ICBT campus REC campus දැන් අලුත් තැනක Case Absolute Juice 1989 අමතන්න දර්ශන් හඳුන්කුරු Sunquick Must to must රැඳී සිටින්න උවේරාමෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහන Past bedtime පැටියට සනීපෙන් නැලවෙන්න උදව් කරමින් කුෂි කුෂි සොෆ්ට්ව තියනවා අනේ තව පොඩ්ඩක් තියමු අද මේ ටික විකුණන්න කොහොමද කඩමන්නේ කොන්ති යවන්න හම්බෙන්නේ නැත්නේ එහෙම කොහොමද ෆැක්ටරි එක වහන්නේ පවුල් 200ක් පාර දාන්න හරි මම දැන් එනවා කෙල්ලගේ පන්තිය අර ලොකු මහතුරුන්ගේ ෆැක්ටරි වැහෙනවා නක් අපේ මේ කැඳ කඩේ ගැන මොන කතාවද හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක් මේ වටේ මේ ආණ්ඩුවින් හැමෝම වගේ කියන්න ඕනේ අයාලේ ගිය පාලනයට තිත සුපිරි අධිවේගී SLT ෆයිබර් තාක්ෂණයේ සමගින් ඉන්ටර් ස්කූල් e-sport championship 2019 ඔක්තෝබර් 12 වෙනිදා ස්ටයින් ස්ටුඩියෝ හිදී සුපිරිතම e-gaming අත්දැකීමට SLT සමග ඔබත් එක්වන්න There on a 14th anniversary weekend music fest with close up Terena ta hatrawana samatsara samarmu venuen manusa terenata savi bala pinisa Idona yenadara kone ai kalsimave Lesa laya live Yenana tu piyan nahanawada iti October 19 wenida savasa 6:30ta nilum pokuna rangaledi praveshapatra mytickets.lk සම අනුග්‍රහය පෙරමඟ කියන්නම් නොවර්ධින සියන්න හිමායා විදේශ රැකියා ආයතනයේ කුරුණෑගල ඌර හදිස්සියකට good look styling hair gel තියනවා හැඩට වැඩට කුණ්ඩය හදන්න නම් good look hair gel ෆැඩ්න shape up tie ගැන මට මුලින්ම කිව්වේ salon එකේ එක දිගට මාස කිහිපයක් ෆැඩ්න shape up tie බිව්වා ඉන්පස්සේ මම වෙනස් වෙන විදිය ගැන එයාලටත් පුදුමයි ෆැඩ්න shape up tie it's good to know the truth The Sunday morning every Sunday Leah Diamond තුලඩංගු ග්ලූටතියොන් මගින් සම අවපැහැගැන්වීමට හේතු වන මෙලනින් පාලනය කර ඔබේ සම වඩාත් සුන්දර කරයි. කොහෙන්ද මේ ලස්සන කෙල්ල හොයාගත්තේ? ඔව් අම්මේ ඇත්තටම ලස්සන. Leah Diamond හිතේ තියෙන ඇත්ත කතාව. අමතන්න 01112247 48 HNB Finance run අය. Kills අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. මෙඩෝලි තෑගි වාසන රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ මගේ පුතුගේ කිරිසිහිනේ සුවඳ කළා ඉදිරියට ජීවිතේ ශක්තිය ජන ශක්ති ලයිෆ් නොවෙනස් ශක්තිය කොටගලක හට ඉස්පැකට්ටුවක් වෙහි සඳහන් ලිපිනයට ඔබේ නම ලිපිනය සමග එවා වටිනා ස්කූටි රසක් දිනා ගන්න ශ්‍රී ලංකාවේ අංක එකේ වේගවත්ම ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් නැවත නැවතත් ඌක්ලා සම්මානයෙන් පිදුම් ලබයි. මොබිටෙල් ඔබ සමගයි සැමදා. මෙන්න අයන් එක දාලා ගිහිල්ලා ඕෆ් කරන්න නැද්ද? බලන්න අයන් කරා ස්විච් එක ඕෆ් නොකර යන්න ගියා. අනාගතයට විදුලිය ඉදිරි කරන්න යුතුයකම රට වෙනුවෙන් ලිකෝ වෙදින් පණිවිඩයක්. දන්නවද? දැන් සේරා පොල්කිරි ගාල මිරිකලම රුපියල් 50කට සේරා ගාල මිරිකලම දැන් රුපියල් 50යි හරිම ලේසි හරිම පහසුයි ලියා ඩයිමන්ඩ් ෆෑනස් ඩේ ක්‍රීම් තුල අඩංගු ග්ලූටතියොන් මගින් ඔබේ සම වඩාත් සුන්දර කරයි කොහෙන්ද මේ ලස්සන කෙල්ල හොයාගත්තේ ඌ අම්මේ ඇත්තටම ලස්සනයි ලියා ඩයිමන්ඩ් චානි බණ්ඩි හැමදාම නියු ඩේරි යෝගට්
Derana Aruna. Sri Lanka's Breakfast Show. ඔබයාලි දරණ අරුණ සමග සජීවීව එකතු වෙන අවස්ථාව ඊයේ දවසේ අද දරණ 24 ලංකාවේ එකම ප්‍රවෘත්ති නාලිකාවේ උදෑසන 11:30ට විකාශය වූ Big Focus වැඩසටහනේදී වෙච්ච හෙළිදරව්වක්කම කොටසක් විදිහට මම හිතන්නේ මේ අරුණ පුවත්පත මේක වාර්තා කරනවා ඇත්තේ ජනාධිපතිවරණයේ පක්ෂ කාර්යාල 4,48,000ක් පෝස්ටර් බැනර් ගලවන්නේ මිලියන 40ක් කියලයි මේ කතාව කියන්නේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුට දිවයින පුරා කාර්යාල 12,800ක් පිහිටුවීමට හැකියාව තිබෙනවා. සාමාන්‍ය තත්ත්වයේ ඒක තමයි. සල්ලි තියෙන අනුව මේක කරන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. ඉතින් එතකොට 12,800 සාමාන්‍ය කෙනෙක් විදිහට වැඩි කරගන්න 35න් අන්න එතකොට තමයි මේ කියන ගාන 4,48,000 හැදෙන්නේ. ඒ අනුව තමයි මේ මැතිවරණ කාර්යාලත් එක්ක ඊළඟට තියෙන ප්‍රශ්නේ මේ අපේක්ෂකයන් 35 දෙනාට ශ්‍රී ලංකා පුරා පිටවන කාර්යාල වගේම ඡන්ද අපේක්ෂකයාගේ නිවස එක් කාර්යාලයේ බැගින් මැතිවරණ කොට්ටාෂ බල ප්‍රදේශ දිස්ත්‍රික්කයේ එක බැගින් ඡන්ද ප්‍රදේශ 160ට ඡන්ද කොට්ටාෂයට එක බැගින් කාර්යාල පිටවන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඡන්ද කොට්ටාෂ ගන්න 12,644ක් වෙනවා. ඉතින් පෝස්ටර් බැනර් කටවුට් මේ ඔක්කොම ඉවත් කරන්න තමයි රුපියල් මිලියන 45.8ක් වේදම් වෙන්නේ. ඉතින් ඔබ හිතන්න පුළුවන් ඡන්ද කාර්යාල 12,000ක් තියාගන්නේ කොහෙද? අඩු ගානේ ඡන්ද 12,000ක් ගන්න බැරි අපේක්ෂකයෝ ඉදිරිපත් වුනහම කියලා. සාධාරණ කතාවනේ ඔබට මට හිතෙන. එසේ වුණත් ඔබට පුළුවන් ඔන්න ගෙදර කාර්යාලයක් එහෙම දාගන්න, කුලියට තනක් එහෙම දීලා ගානක් එහෙම හොයාගන්න කියලා මේ වෙලාවේ මතක් කරන ඔන්න ඕනනම්. ඒ කියන්නේ එසේ කතා කරන ලා ප්‍රධාන පක්ෂ කීපය විතරයි මෙහෙම ඉතින් කාර්යාල පිහිට වෙන්නේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ. හොයලා බලන්න පුළුවන් ප්‍රධාන පක්ෂ වුණත් මේ විදිහටම පිහිට වුණාද කියලා. ඒ අතර ඊයේ දවසේදී අද දෙන Big Focus වැඩසටහනේ මේ කොටස අප උටා දක්වන ඔබට තවදුරටත් දැනුවත් වීමට. සෑම අපේක්ෂකෙකුටම තමගේ මැතිවරණ කටයුතු සඳහා කාර්යාලයක් දැමීමේ හැකියාව තියෙනවා. කාර්යාල වර්ග හතරක් අපිට දකින්න පුළුවන්. මොහු ඡන්දෙලනු රටටමනේ. දැන් මේ රටටම බලපාන එක කාර්යාලයක්. Tamanට පිටවන්න පුළුවන් එක ස්ථානයක්. ඒ වගේම ඔහුගේ නිවස කාර්යාලයක් විදිහට පාවිච්චි කරනවා. නිවස සහ මේ දෙකම පාවිච්චි කර ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට ඔබ දන්නවා ලංකාව මැතිවරණ කොට්ටාෂ 22කට බෙදලා තියෙනවා. මෙන්න මේ මැතිවරණ කොට්ටාෂ 22ට එක කාර්යාලය බැගින් මේ මැතිවරණ කොට්ටාෂට අදාළව එක කාර්යාලය බැගින් තව කාර්යාලයක් දැන් කාර්යාල 160ක් දාන්න පුළුවන්. අතන දෙකයි. මෙතන කාර්යාල 160යි. අපි ආසන කියලා කියන්නේ අපේ වචන ඡන්ද ප්‍රදේශ. ඡන්ද ප්‍රදේශ 160ක් තියෙනවා ලංකාවේ. මෙන්න මේ 160ට එක කාර්යාලය බැගින් පුළුවන් කාර්යාල 160ක් අපේක්ෂකයට ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට ඔබ දන්නවා අපි ඡන්දේ පාවිච්චි කරන්නේ අපි කියන ඡන්ද කොට්ටාෂයක් කියලා. මෙන්න මේ ඡන්ද කොට්ටාෂ තමයි පොඩි මේකගේ. මේක සමහර ගාමිණීවරු වසක් කියලා ගාමිණී සංකීපයක එකතුවක් වෙන්න පුළුවන්. මෙවැනි ඡන්ද කොට්ටාෂ තියෙනවා 12,644. මේ 12,644 එතකොට එහෙමනම් එක අපේක්ෂිත පුළුවන් මේ 12,644ම කාර්යාලයක් බැගින් පිටවන්න. එතකොට එහෙම ගත්තොත් සමස්තයක් විතර ගත්තම මේ එක අපේක්ෂිත පුළුවන් ඡන්ද කාර්යාල ඔසිලෝ වර්ගයේ ඡන්ද කාර්යාල 12,828ක් 35න් වැඩි කරොත් එහෙම සම්පූර්ණ වුණ 4,46,980ක කාර්යාල ප්‍රමාණයක් ලංකාව පුරාම දෙකකට පුළුවන්. ඒ අතරේම අපි උපුටා දක්වන ඊළඟ තොරතුරු වාර්තාව අද දවසේ චාරුප සහිතව හෙට ඇල්පිටිය මැතිවරණේ පැවැත්වෙනවා. විශේෂ තවත් ඡන්දයක් අවසන් වෙනවා. ඔබට ගිහිල්ලා බලන්න පුළුවන් අද දවර්ණ මැතිවරණ ප්‍රතිඵල විකාශනයේ 2018 අවුරුද්දේ ඒ සම්පූර්ණයම ඔක්කොම පාට වෙලා තියෙනවා. සිටියම බොහෝ තැන් රතු පාටින් හොළ පාටින් සහ අනෙකුත් දේශපාලන පක්ෂ ලබාගත් ජයග්‍රහණත් එක්ක එකක් තියෙනවා සුදු පාටින්. මොකක්ද ඒ ඇල්පිටිය? ඇල්පිටියෙන් පස්සේ සියලු පළාත් පාලන ආයතන මැතිවරණ පාත්‍රල අවසන් වෙනවා. ඒ අනුව හෙට ප්‍රතිඵලය රාත්‍රී 10 වෙනකොට ලබා දීම සඳහා සියලුම කටයුතු සූදානම් කර ඇති බව තමයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ. අපි බලමු ඇල්පිටිය මැතිවරණය සම්බන්ධයෙන් අරුණ පුවත්පත ගෙනෙන සටහනෙහි උපශීර්ෂ වාර්තාවේ මේ සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. ඇල්පිටිය මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයේ හෙට උදෑසන 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. උදෑසන 7 ඉඳලා පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 47කදී තමයි ඡන්දය පවතින්නේ. ඒ අනුව මැතිවරණය සඳහා 600ක කාර්ය මණ්ඩලයක් යොදවලා තිබෙනවා. විශේෂයෙන්ම ස්ථානාධිපතිවරු පෙරවරු 7 වෙනකොට ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට වාර්තා කරන්න කියලා දන්වලා තියෙනවා. කොට්ටාෂ මට්ටමින් ඡන්දය පැවැත්වීම නිසා 600ක කාර්ය මණ්ඩලයක් යොදවනවා කියලා කියන්නේ. ඡන්ද මධ්‍යස්ථානය ප්‍රකාශය ගණන් කිරීමේ සියල්ල සිදුලා රාත්‍රී 10ට ප්‍රතිඵලය දෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණයේ දේශපාලන පක්ෂ පහක අපේක්ෂක 150 දෙනෙක් තරඟ කරනවා. මේ මැතිවරණයේ තෝරා ගැනීම නියමිත සභික සංඛ්‍යාව 28යි. කොට්ටාෂ මට්ටමින් 17 දෙනෙක් තෝරගන්නවා. අතිරේක ලැයිස්තු 11 දෙනෙක් තෝරගන්නවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් ලබා තිබෙන ඡන්ද සංඛ්‍යාව 84,000යි. ඉතින් සමාවෙන්න 53,384යි. ඉතින් මේ ඔක්කොගෙම තමයි හෙට ප්‍රතිඵලය නිකුත් වෙන්නේ. ඉතින්
කවුද විජිත් විජයමුණි සොයිස මහත්මයා කියන විදිහට නම් මේ ඡන්ද ප්‍රතිපලයේ 180ක් ජයග්‍රහණය කරලා පෙන්වුවොතින් කවුරු හරි කියන්නේ කන්නේ එයා තමයි ජනාධිපතිවරණ දිනන්නේ කියලා කියන්න පුළුවන් එතුමගේ ප්‍රකාශය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් කියන්නේ එහෙම නෙමෙයි අපි මේක දිනනවා කියලා ඔවුන් කියනවා. ඉතින් කෙසේ වෙතත් 180ක් දිනයිද නැද්ද අපි බලාගෙන ඉමු. ඒ ගැන මේ අතර ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටු වාර්තාවද ගුරුදා මාමින් පුවත්පතේ ඇතුළු පිටු වාර්තාව ගුරුදා විග්‍රහය ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන් කතාවක් ලංකාදීප පුවත්පතත් ගෙනෙනවා. ඇල් පිටිය ලෑස්තිද කියලා තමයි අද ගුරුදා විග්‍රහයෙන් අහන්නේ. එමනම් ඇල් පිටිය ලෑස්තිද කියලා අහන චරිත හේරත් මහත්මයාගේ ප්‍රකාශය පුවත්පත් වාර්තාවේ සඳහන් කරන තොරතුරු වාර්තාවක් විදිහට මේ අනුව පරණ ප්‍රතිඵල සහ ජයග්‍රාහී අපේක්ෂකයන් මේ සියල්ල එක්ක මේ ප්‍රතිඵලයත් සමග කියවෙන්නේ මොකක්ද එකට කතා කර එකට උපුටා දැක්විය යුත්තේ කුමක්ද යන සම්බන්ධව ඔහු මේ තුල සිය විග්‍රහය හරහා ඉදිරිපත් කර සිටිනවා. මේ අතර මේ දවස්වල රණවිරුවෝ ගැන පුදුම විදිහට තරහක් ඇති වෙලා තියෙනවා බොහෝ දෙනෙකුට. ඉතින් රණවිරුවෝ හරි මොක හරි මේ தત્ත්වේ නැති කරනවා 16 වෙනි දැන් පස්සේ. එහෙම කියන්නේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර මහත්මයා. රණවිරු බය ගැනයි මේ කතාව. වෙනත් අය විසින් ප්‍රශ්න කිරීමට බයවන්නා වූ අයකුවත් ප්‍රශ්න කිරීමේ අයිතිය අපට තියෙනවා. ඒක තමයි 2015 අපි ලබාගත්තු උපරිම ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න තමයි අපි අධිකරණයට ගියේ. මොන හේතු සඳහාද නඩුව නිෂ්ප්‍රභා කළේ කියන කාරණා නැති වුණත් ඔප්පු වෙච්ච ප්‍රධාන කාරණයක් තියෙනවා. ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය අනිවාර්යයෙන්ම වළංගු සහතිකයක් බව දැන් පිළි අරගෙන තියෙනවා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නයක් ඔහු සැබෑ ලෙස ඒ ද්විත්ව පුරවැසිකම අවලංගු කරාද මේ ඡන්දෙට නාම යෝජනා දෙන්න කලින්. ඒ නිසාම අපිට ඉදිරියේදී නැවතත් අධිකරණයට යාමේ ඉඩ කඩ තියෙනවා. මේ රණවිරු ගායට අපි බෙහෙතක් නොවැම්බර් 16 වෙනිදා දිය යුතුමයි. ඒක කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීමෙන් තමයි අපිට එය සහතික කරගන්න පුළුවන්. රණවිරු බය නැති කිරීම සම්බන්ධයෙන් කතා කළා. ඉතින් බොහෝ දෙනෙක් රණවිරුවන්ට බය වෙලා රණවිරු බයක් ඇති කරනවා හවු නැති කරනවා හෝ. ඉතින් මේ කට්ටිය යුද්ධ කාලේ බොහෝ දේවල් සිද්ධ කළා රණවිරුව විදිහට. ඉන්නකට අපි දන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඉතින් ඒක දේශපාලනේ ඉන්න හින්දා. හැබැයි ඉතින් රණවිරු බය කියලා මේ රණවිරුව විසින් කරපු දේවල් අමතක කිරීම නම් එතරම් සුදුසු වන්නේ නැති බව ඉතිහාසෙ මතක් කරනකොට අපි හැමෝම දන්නවා. මේ අතරේ අද දවසේ මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශය, අගරද ගුරුතුමන්ගේ ප්‍රකාශය ගෙනෙන මවුබිම් පුවත්පත මොලේ පාවිච්චි කළ සුදුස්සට ඡන්ද දෙන්න ජනතාව දන්නවා. පරදින පිරිස දින ණයට නම්බුකාර විදිහට රට බාර දෙන්න ඕන. මේක ඊයේත් උපුටා දක්වපු කතාවක්. නමුත් ඇතුළු පිටු වාර්තාවද මේ සම්බන්ධයෙන් ගෙන එන්නේ. මේ අතරේ පූජ්‍ය පක්ෂයේ මිසක් භික්ෂූන් වහන්සේට වෙනත් පක්ෂයක් තිබිය නොහැකි බව අදහස් දක්වා තිබෙන්නේ අද දවසේ මිහින්තල රජමහා විහාරාධිපති ආචාර්ය වලවා හැඟුණුව වේ ධම්මරතන හිමියන් භික්ෂූන් පාර්ලිමේන්තුවට ගිහින් බෞද්ධයන්ට කළ සේවය කුමක්ද යි උන්වහන්සේ විමසනවා. භික්ෂූන්ගේ දේශපාලනය කරනවට භික්ෂූන් දේශපාලනය කරන මගේ කිසිම කැමැත්තක් නැහැ. භික්ෂූන් ඡන්දය ඉල්ලුවට දෙන්න එපා කියලා කියන්නේ උන්වහන්සේ අද උපුටා දක්වන්නේ මව්බිමින්. ඇතුළු පිටුව ලංකාදීප පුවත්පතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුඩා කන්නෝරුව විනීත ස්වාමින් වහන්සේ සඳහන් කරන සසුන් කෙත සරු කරන මැදගොඩ අබේතිස්ස හිමියන්ගේ 44 වන උපන්දිනය අද තිබෙනවා. ඒ නිමිත්තෙන් තමයි මේ ලිපි සටහන ගෙනෙන්නේ පුවත්පත් වාර්තාවේ. අප මේකම මෞබිම පුවත්පතේ ඇතුළු පිටුවෙන් ගෙනෙන්නේ වැලිකඩ හිරගෙදර සිටියුතු සමහරු නදෙන්නේ ජනාධිපතිවරණ වේදිකාවේ කියලා අන්රකුමාර දිසානායක මහත්මයා කරන ප්‍රකාශයට. අපිට බලය දුන්නෝ ජාතික ධනය සොරාකා පිරිසට දෙන්නේ මාස දෙකක් විතරයි. නිදහස් ජීවිතයක් පිරිසුදු දේශපාලනයක් සෞභාග්‍යවත් රටක් ඉල්ලන ජනතාවට හංසයට හෝ පොහොට්ටුවට කතිර ගහන්න බැහැ කියලා එතුමා සඳහන් කරනවා. මේ අතරේ ඊයේ අනුරාධපුර දේශපාලන වේදිකාවෙම නැත්තම් පොදුජන පෙරමුණු වේදිකාවට ගිය ප්‍රකාශයන් කිහිපයක් තිබෙනවා. ඒ අතරින් විශේෂ ප්‍රකාශයක් බවට පත් වුණා ගොවීන්ට ලබා දෙන මේ සහනයන් පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයත් එක්ක අපි මේ කතාව උපුටා දක්වනවා. එදා අපි ගොවීන්ට පොහොර සහනාරය දුන්නා, අඩු පොලියට වගා ණය දුන්නා, වීවලට සහතික මිලක් දුන්නා. අද දවල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කියනවා, ගෝඨාභය ඔය අහිංසක ජනතාවගෙන් රුපියල් 350ක් ගන්න එක වැඩක් නෑ, ඔය පොහොර සහනදාරය නොමිලේ ලබා දෙන්නේයි කියලා එතුමා කිව්වා. ගොවි ජනතාව ණය ගැතියන් බවට පත් වෙලා අද මේවා රැලියේදී මම කියන්නට කැමති, ඔය ශුද්‍ර මූල්‍ය ණය සහ ගොවි ණය ජනතාවගෙන් ණය සියල්ලම අපි කපා හරිනවයි කියන එකත් තමුන් නාන්සේලාට කියන්නට කැමතියි. පාළුව
වගාවන් රජය විසින් මෙතෙක් නොගවා ඇතු සියලුම මන්දි මුදල් මාස 6ක් තුල ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අලි වැටවල් සාධනාව වගේම අලින්ගේ ස්වාභාවික ගමන් මඟ අලිමං කඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කරන්නට අවශ්‍යයි. අලින්ගෙන් සිදුවන හානිවලට ඉතාමත් කඩිනමින් වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමවේදයකුත් රජයේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කරන්නට මම මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා. අභූත නඩු චෝදනා ඉදිරිපත් කළා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමති 17 වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනාම නිදහස් කරනවායි කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. අවුරුදු 22ක් සේවය කරා නම් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නට අපේ රජයක් යටතේ අපි ඒ කාර්යයත් ඉෂ්ට කරනවායි කියන එක මේ පළාතේ ඉන්න සියලුම සිවිල් ආරක්ෂක සේවයේ ඉන්න අයට මම මතක් කරන්නට කැමතියි. බිය සැක නැති රටක්, අතමිට සරු හෙටක්. මෙතරේ අද වල්ලලි ටික රැකගන්න යෝජනා ගොන්නක් ගේන බව උමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ පවසනවා. ඊයේ දවසේදී කිව්වේ අලියතුන් සුරකීම සඳහා ගත යුතු පියවර ඇතුළත් යෝජනාවලියක් අනාගතයේ බලයට එන්න බලාපොරොත්තු වන ජනාධිපති අපේක්ෂකයන්ට වත්මන් ආණ්ඩුවේ වගකිව යුත්තන්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය උමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ. ඒ අනුව වෙනම අලි රැකීම සඳහා වැඩපිළිවෙලක් තමයි මේ අනුව උන්වහන්සේ ගේන්න උත්සාහ කරන්නේ. ඉතින් අලිත් එක්ක ඉන්න කට්ටිය අලි රකින්න උත්සාහ ගනිමින් ඉන්න මොහොතක බොහෝ පිරිසක් අපි එනවා. ඉතින් උපුටා දක්වන්නට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශයකට ඉතින් පහළ තිබෙන කතාවක් ඩෙලි මිරේ පුවත්පතෙන්. සජිත් ටු ඉන්ට්‍රඩියුස් AI මැනේජ්මන්ට් ඩෑෂ්බෝඩ් වාර්තාව ගෙනෙන්නේ එනවා සජිත් ප්‍රේමදාස මහතා විසින්. කෘතිම බුද්ධිය යොදා ගනිමින් කොහොමද ආණ්ඩු කරන්න කියලා වෙලා කිව්වා පෙරේද දවසේ. ඒ අනුව එහිදී ඔහු සඳහන් කර සිටියේ අමත් මෙගා මයින්ස් වෘත්තියේදී සමුළුව පැවැතුණා බතරමුල්ලේදී මේ අවස්ථාවේදී තමන් ජනාධිපතිවරයා බවට පත් වූවහම කෘතිම බුද්ධිය AI උපයෝගී කර ගනිමින් සකස් කළ කළමනාකරණ පද්ධතියක් කරා රටේ දෛනික ප්‍රශ්න කඩිනමින් විසඳීමට කටයුතු කරන බව මේකේ කොටසක් මම උපුටා දක්වනවා. ඒක වැදගත් තාක්ෂණයේ උපරිම ලෙස භාවිතා කළ නවීන තාක්ෂණ උපයෝග කරගෙන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ක්‍රමවේදයන් නිර්මාණය කරනවා. ඒ සංකල්පයන් මහ පොළොවේ ක්‍රියාත්මක කරන බව ඔහු කිව්වා. ඒ වගේම මධ්‍යම අධිතාක්ෂණයන් හරහා අපි රාජ්‍ය පාලනයට නව ආර්ථිකය එකතු කරනවා. වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කාර්යක්ෂම වැඩපිළිවෙලක් යටතේ අපි සිදු කරනවා මේ. ඒ වගේම ඊ තාක්ෂණයේ ඔසි රාජ්‍ය පාලනයේ නව දර්ශනයක් නව වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව ඔහු සඳහන් කර සිටියා. කෙසේ වෙතත් තරුණ ඡන්ද සහ මේ මැද අලුත් පරම්පරාවේ ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් අතරේ ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයන් පහුගිය කාලේ වඩාත් කතාබහට ලක් වුණා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා තෙන්නු තරුණ පරපුර ඉලක්ක කර ගැනීමෙන් කරන ප්‍රකාශයන් වල කොටසක් විදිහට මෙය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ එකම ඊයේ සජිත් ප්‍රේමදාස මහතා මේ කතාව නෙමෙයි වෙනත් ස්ථානයක කළ කතාවක් මේ. ජුවලරි ශේෂ්ත්‍රයේ අපි හොඳ නැෂනල් පොලිසි එකක් හදලා ඇත්තටම ඉන්දියාවේ ග්‍රොස් නැෂනල් ප්‍රොඩක්ට් එකට දළදේශීය නිෂ්පාදනයට නිෂ්පාදිතයට 7% දායකත්වයක් ලබා දෙනවා නම් ඇයි අපිට බැරි? ඒ නිසා මං හිතන්නේ මේ ශේෂ්ත්‍රය වැඩි දියුණු කරන්න අපිට පුළුවන්. මම උඹලට ප්‍රකාශ කරනවා දැන් මේ ලැබුණු අදහස් වලින් මම වෙනමම ජෙම්මන් ජුවලරි ශේෂ්ත්‍රය පිළිබඳ වෙනම ප්‍රතිපත්තියක් හදලා අපි ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඊයේ දවසේ ඒ රන් භාණ්ඩකරුවන් හමු වුණු අවස්ථාවේ ඉතින් ගොඩ දෙනෙක් අපේක්ෂකයෝ තැන් තැන්වල විවිධ අය හමු වෙනවා, ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. ඉතින් අද දවසේ අපි බලමු සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රධාන රැලියේ කරන කතාව. හෙට උදෑසනින් අපි ඒ ගෙනෙන්න සූදානම්. මේකම රසපුවත්පතේ උපශේෂ වාර්තාවට එනවා. අලි අම්මලා මියගියේ විෂ රසායනිකයකින් කියලා වනජීවී අධ්‍යක්ෂන් රාල්වරයා විසින් පත් කළ කමිටු වාර්තාව අනුව විෂ රසායනගත වීමෙන් මේ මරණය සිදුව ඇති බව වාර්තාවේ දක්වනවා. හැබැයි මේ සිංහල පුවත්පත් වාර්තාවට වඩා ඉංග්‍රීසි පුවත්පත් වාර්තාවේ ඩේලි මිරර් පුවත්පතේ මේ ගෙනෙනවා. යනුව වනජීවී අධ්‍යක්ෂ හබරණ දිගම්පතා කූමිකුළුම රක්ෂිතයේ ඇතින්යන් 6 දෙනෙකු සහ වනාලියකු මේ යාමට හේතුව විෂ රසායන ශරීරගත වීම බව ඊයේ කළ තොරතුරු වාර්තාවකදී ප්‍රකාශ කරන්නේ වනජීවී අධ්‍යක්ෂ නරල් චන්දන සූර්ය බණ්ඩාර මහත්මයා. වනජීවී අධ්‍යක්ෂ නරල්වරයා විසින් පත් කළ කමිටු වාර්තාව අනුව විෂ ශරීරගත වීමෙන් පස්සේ සිදුවුවක් බවට මේ මරණය තහවුරු කළ තියෙනවා. ඒ අනුව මේ මරණය තහවුරු කිරීමත් එක්ක
සූර්ය බණ්ඩාර මහත්මයන් ප්‍රකාශයට අනුව උන් කියන්නේ වනජීවි අධ්‍යක්ෂණ රැල්වරයා කියන්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා සත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට පශු පර්යේෂණ ආයතනයට ලබා දීලා තියෙනවා කියලා. මේ එක ලැබිච්ච තොරතුරුත් එක්ක තමයි ඔවුන්ට මේ නිගමනයට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ අනුව අම්මලා මිය ගිහිල්ලා තියෙන්නේ විෂ රසායනිකයකින්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අලි කැමති ගෝඩා තියෙනවන බාන කසිප්පු හොයාගෙන ගිහලා බැරල් පෙරලාගෙන බොන්න එක්කෝ ඒවා බොන්නට ඕන. නැත්තම් කවුරුන් හෝ චේතාන්විතව විෂ රසායනික විෂ ශරීරගත කරන්නට ඕන. ආහාර මාර්ගයේ විෂ නැති වුණත් ලේවල විෂ තිබෙනවා නම් ඒ විෂගත ශරීරගත උනේ කොහොමද? අපි වෙලා බලමු. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. එසේනම් විෂ එක්ක කවුරුන් හෝ සම්බන්ධයක් තිබෙනවද? කවුරුන් චේතන්විතව කරන ලද ක්‍රියාවලියක්ද? මේ ගැන හිතන්න අපට තිබෙනවා කල් ගන්න. අපි ඒ එක්කම එනවා දවසේ තවත් සිරස්තල දෙකකට. හැබැයි ඒ කතාවට එන්නේ ඉස්සෙල්ලා අපි යමු අයියේ මහේෂ් සේනානායක මහත්මයා කරන ප්‍රකාශයකට. ඒ අනුව එතුමා ඉදිරියට ජනාධිපති වුණොත් ආණ්ඩු කරන්න වෙන්නේ කාත් එක්කද? 19 සංශෝධනයට අනුව පැහැදිලිවම ජනතාව තුළ කතිකාවක් තිබෙනවා. නමුත් මතු පිටින් දකින ඒ කතිකාවට වඩා එය තුලත් ජනාධිපතිතුමාට විශාල බලතල කොටසක් තිබෙනවා. ඌගේ නොදැන තමයි මේ ගැන කතා වෙන්නේ. එහිදී ඒ ලැබෙන බලතල තුලින් පැහැදිලි ඊළඟ මහමැතිවරණය තිබෙන තෙක් මෙම රජයේ සමග පවතින රජ සමග කටයුතු කරන්නට වෙනවා. අපේ මේ ගමන මේ ජනාධිපතිවරයෙන් පමණක් වරණයෙන් පමණක් නවතින ගමනක් නෙමෙයි. පැහැදිලිවම අපි ඊළඟ මහමැතිවරණයටත් ඉදිරිපත් වෙන ගමනක්. එහිදී ජනාධිපතිතුමාගේ වරප්‍රසාද නීතිමය අර්ථයෙන් මොනවද කියන එක සරලව ගත්තොත් යම් යම් දේවල් තියෙනවා ඔහුට කළ හැකි. මේ රටම කතා කරනවා මේ කැබිනට් මණ්ඩලය ඉතාමත් විශාලයි. මේක රටට දරන්න බෑ. එහෙනම් ඒ තුලත් ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා කැබිනට් මණ්ඩලය අපේ ප්‍රතිපත්ති මාලාවන් වලින් අපි ඉදිරිපත් කරන අංකය දක්වා වෙනස් කරන. එහිදීම පෙනෙනවා කළ හැකි කුමක්ද කියලා. එම අමාත්‍යංශවල ලේකම්වරුන් පත්කිරීම වුණත් සිදු වෙන්නේ එම ජනාධිපතිවරයා යටතේ. විදේශ තානාපති සේවයේ යෙදෙන අයවලුන් වුණත් කරන්න පුළුවන් වෙන්නේ ඒ තත්ත්වය තුළ. බලතල තිබෙනවා. අදත් බලතල තිබෙනවා. ඒ නොකරන එකයි ප්‍රශ්නේ. නමුත් තිබෙන බලතල තුළ රටට දැනෙන වෙනසක් පැහැදිලිව කරන්න පුළුවන්. ඉතින් මේකම තමයි ඔහුගේ ප්‍රකාශයත් එක්ක ඉස්සරහටත් ඉතින් කොහොමත් මේ මාර්තු මාසයේ දෙවනිදා දක්වා මේ ආණ්ඩුව පවත්වගෙන යන්නේ කියන්නේ අගමැති කොහොමත් රනිල් වික්‍රමසිංහ මහත්මයාම තමයි එතුමම තමයි මේ බලයේ ඉන්නවා කියන කතාව පැහැදිලි වෙන්නේ. හැබැයි පොදු ජන පෙරමුණ කියනවා හදිස්සියකට උන් ආවොත් මේක වෙනස් කරනවා කියලා. වෙනස් කරන ක්‍රමේ තමයි සුසිල් ප්‍රේමජාත මහත්මයන් අහන්න ඕන වාද පිටියේදී පෙරද දවසේ කිව්වේ. අගමැති මාරුවෙන් නැහැ කියන කතාවෙදි තිස්සත්ත නායක මහත්මයා තමයි එනම් එක්සත් ජාතික පක්ෂයේ දැන් ප්‍රචාරණ වැඩපිළිවෙළ සහ සියල්ල අතට අරගෙන ඉන්නවා කියලා කිව්වේ මාධ්‍යක. හැබැයි එහෙම නෑලු. අගමැතිතුමා තමයි අතටගෙන තියෙන සජිත්ගේ මැතිවරණ මෙහෙම රනිල් අතට ගනි ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ ඇමතිවරු පස් දිනක්. යනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිරිකොතේදී ක්‍රියාත්මක වෙන්නේ අගමැතිතුරාගේ ඍජු අධීක්ෂණයේ යටතේ. ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මාධ්‍ය මෙහෙයුම් කමිටුව කොළඹ ග්‍රීන් පාර්ක්ේ වෙනත් ස්ථානයක සිදු කිරීමට අගමැතිවරයා පියවරගෙන තියෙනවා. මේ සම්බන්ධීකාරක විදියට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂ රංග කලන්සූරිය මහත්මයා පත් කරලා තියෙන බව අරුණ පුවත්පත කියනවා. ඒ අනුව ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ මැතිවරණ ව්‍යාපාරයේ පටන් අරගෙන එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විදියට ඉදන්නේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙන්නේ නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයද කියලා අද දවසේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් එන්නේ යන්නේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශලු. ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භලා තියෙන්නේ යනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට සති 3ක කාලයක් ගත වෙයි කියලා රජයේ මුද්‍රණාධිපතිනිය කියනවා. මේ පත්‍රිකා අවසන් තෝගේ මැතිවරණයේ දින 10ක් තිබෙදී මැතිවරණ නිලධාරීන්ට බාර දීමට ඔවුන් බලාපොරොත්තු වෙන බවද පුවත්පත කියනවා. අලි ගැන කතා වුණා මීට සුළු මොහොතකට පෙර. මේ අතර විමල් වීරවංශ මහත්මයා අලි චෝදනාවක් එල්ල කරනවා ඊයේ දවසේ අනුරාධපුර වේදිකාවේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා අලි ප්‍රශ්නෙනුත් මේ රට විසඳ ගන්න බේර ගන්න විදිය. එතුමා කිව්වේ ඇතින්නියෝ හතක් මරලා බාරහාර ඔප්පු කරන එක ගැන නෙවෙයි. අපේක්ෂකත්වය හම්බ වෙච්ච එකට මලයාලම් බාර ඔප්පු කරන එක ගැන නෙවෙයි. මේ රට අද ඉල්ලන්නේ මේ පින්බිම රකින්න පුළුවන් නායකයෝ. මේ රටේ ආර්ථික බලය ගොඩනගන්න පුළුවන් නායකයෝ. ජාතියට ඕන කරන ජයග්‍රහණ දිනවල දෙන්න පුළුවන් නායකයෝ. සහරාල්ලගේ මරාගෙන මැරෙන බෝම්බ වලට බියෙන් ත්‍රස්තව ජීවත් නොවෙන රටක් හදන්න පුළුවන් නායකයෝ. සිංහල දෙමළ මුස්ලිම් කවර අන්ත වාදයකටවත් වැඩෙන්න ඉඩ දෙන්නේ නැති නායකයෝ. ඒ නායකත්වයේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි මේ වේදිකාවේ. මහින්ද ගෝඨාභය සුසංයෝගයේ තමයි ඒ නායකත්වයේ ගොඩනගෙන තැන.
අද රැසපුවත් පතේ උපශීර්ෂයේ හෙළවුරුමේ ගෙයින් ගෙට යනවා කියලා කියන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ජනාධිපති වන අපේක්ෂකයා දිනවීමට හෙළවුරුමෙත් ගෙයින් ගෙට යන්න පටන් අරන් ප්‍රාදේශීය මන්ත්‍රීරු නාසික ආසන සංවිධානය සියල්ල සමග ඒ අනුව ගෙයින් ගෙට ගිහිල්ලා සජිත් දිනවන්න කියලා හෙළවුරුමේ කියන්න පටන් අරන් මේ අතර තමයි පිවිතුරු හෙළවුරුමේ හිටපු මදුමාද වරවින්ද මහත්මයව එම පක්ෂයෙන් ඉවත් කරලා කියලා ඊයේ දවසේ නිල වශයෙන් තහවුරු කරන්නේ අලි ශබ්රි මහත්මයා. මේ මදුමාද වරවින්ද මහත්මයාගේ තුච්ච නිහීන පහත් පෙළේ වීඩියෝවක් සමාජගත වෙලා තියෙනවා. අපි නිහඬව හිටියේ නැහැ. වහාම අපි ක්‍රියාත්මක වෙලා කිව යුතු හැම තැනටම කියලා මේ සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගන්නයි කියලා කිව්වා. හිටපු ජනාධිපතිතුමාට කතා කරා, ජනාධිපති අපේක්ෂකතුමාට කතා කරා, උදේ ගම්මන්පිල මැතිතුමාට කතා කරා, මට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තියෙන්නේ මගේ SMS පණිවිඩය මට ලැබුණු මදුමාදව just tender his resignation from the post held in පිවිතුරු හෙළවුරුමේ උදේ ගම්මන්පිල හැස්සෙන් කියලා එතුමා ඔය අද දරණෙන් නෙන්දිස්සෙල්ලා අපිට යවලා තිබුණා. ඕ මම එකක් කියනවා. ජාතිවාදය මොන පැත්තෙන් ආවත් අපි විරුද්ධව නැගී සිටනවා. ඇතුලෙන් ආවත් එළියෙන් ආවත් අපි නැගී සිටනවා කියන එක අපි කියනවා. මොකද මේ ජාතිවාදියොත් එක්ක අපිට මේ ගමන යන්න බෑ. අපිට ඕන ශ්‍රී ලාංකික ගමනක්. එළඹෙන ජනාධිපති වරණය ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාව තියෙන්නේ ඉන්ෂා අල්ලා අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මිසක වෙන කාටද. නැහැ ජයග්‍රහණය අපි කොටස්කාරය වෙන්නට ඕන. හැබැයි අපි එක දෙයක් කියලා තියෙනවා. ආයෙනම් අපිට හකීම්ලා රිෂාඩ් බදෝතින්ලා පැත්ත පළාතේවත් ගාව ගන්න ඕනේ නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව දැන් දන්නේ අවුරුදු 15ක් තිස්සේ. ජාතිවාදීන් බවට මට හැඟීමක් තියෙනවා නම් මම කවදාවත් ඔච්චර මහන්සිලා එතුමා වෙනුවෙන් නඩු වලට පෙනී ඉන්නෙත් නැහැ. එතුමා ආරක්ෂා කරන්න බැඳී ඉන්නෙත් නැහැ. එතුමා මට හමු වෙච්ච ඉතාමත්ම නිහතමානී, ඉතාමත්ම අවංක, ඉතාමත්ම දූරදර්ශී නායකයෙක්. අදාරුණ පුවත්පතේ ඇතුළු පිටුවක් මෙවර ජනාධිපති වන්නේ අපේක්ෂකෙක් ඉදිරිපත් වෙනවා. මට හිතන්නේ 99 එතුමා ඉදිරිපත් වුණා. මේ මහාචාර්ය රජේ විජේසිංහ මහත්මයා ඔබයි එජාපේ සමග දේශපාලනය නොකරන්න කියලා ඔහුගෙන් අහනවා. පිළිතුර රනිල් කියන පට්ටහොරායක දේශපාලනය කරන්න බෑ. එතුමාගේ උත්තරේ මම නෙමෙයි කියන්නේ. මේ කතාව ගෙනෙන්නේ අද දවසේ හිටපු රාජ්‍ය අමතිවරයෙක් වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච මහාචාර්ය රජේ විජේසිංහ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අවැස්ස මසිනා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පියාගේ සොයුරිය තමයි රජීව් විජේසිංහ මහත්මයාගේ අම්මා වෙන්නේ. ඉතින් අවැස්ස මසිනාගේ කතාව රනිල් වික්‍රමසිංහ රනිල් කියන පට්ටහොරායක දේශපාලනය කරන්න බෑ කියලා. මාර දෛවෝපගත සිදුවීම් මේවා. අද ක්‍රීඩා අතිරේක අද පුවත්පතේ චමරගේ වටිනාකම වැඩි වෙලා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම එක්දින ශතක ප්‍රමාණයක් රැස් කර ඇති ක්‍රීඩිකාව චමරි අතපත් වූ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව ඊයේ 5 වෙනි ශතකය වාර්තා කිරීමට සමත් වුණා. නමුත් එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඇගේ වටිනාකම වැඩි වුණත් ජයග්‍රහණේ ඊළඟ කොටසට යන්නට අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කතාවකටත් ගිහිල්ලා එමු. තව තොරතුරු තියෙනවා කියන්නේ. අපි බාරගත්තදී මේ රටේ තිබුණේ ණය ගෙවන්න බැරි ආණ්ඩුවක්. අපි මේක දියුණු කරා. අද ආර්ථිකයේ රටේ ආර්ථික දියුණුව වෙනකොට වැඩියෙන්ම මුදල් තියෙන්නේ මැදකොළඹ. හැම එක්කෙනාගේ මතේ යම් කිසි මුදලක් තියෙනවා. නැති එක්කෙනෙක් නැහැ. පොඩි මිනිස්සු ගණනාවක් ඉන්නවා. තමන්ගේ දහඩියෙන්, තමන්ගේ මාස්නියෙන්, තමන්ගේ වීරියෙන් මුදල් හම්බ කරගෙන ජීවත් වෙන්නේ. අද ඉන්නේ ඒ සමාජයේ තමයි මේ රට ඉස්සරහට ගෙනියන්නේ, ඉදිරියට ගෙනියන්නේ කියලා මම කියන්න කැමති. අපි දැන් ක්‍රමානුකූල කොළඹ නගරේ අලුතෙන් හදාගෙන යනවා. ඉන්දියන් සාගරයේ මූල්‍ය කේන්ද්‍රය තියෙනවා. අර එයා දැන් මේ වරාය නගරේ, දේවදා වරාය නගරේ ඇති කරේ ධනවත් අයට තට්ටු නිවාස දෙන්න. අපි කිව්වා නෑ, මේක මූල්‍ය මධ්‍යස්ථානයක් කරන්න. ඔබලටත් පුළුවන් එතෙන්ට ගිහින් යමක් කමක් හම්බ කරගෙන එන්න කියලා මං කියන්න කැමතියි. දැන් අපේ සැලැස්මනෝ ඊළඟ අවුරුදු 5-10 තමයි විශාලම දියුණුව මැදකොළඹට එන්නේ. මේක නවත්තන්න ඕනද? නෑ, අපි ඉදිරියට ගෙනියන්න. අපි අද හොඳ රටක් හදාගෙන යන්නේ. මේ ඔක්කොම නැති කළා අපි ආපහු බය තියෙන රටක් ඇති කරනවද? බය නැති රටක් ඇති කරනවද? මේ කතාව සමාජයේ සයිබල ගැන්වීම වෙනුවෙන්, පුරවැසියෝ ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්පා මධ්‍යස්ථානයක එන්නයි බලකර තවත් සිසුවෙකුට පහර දීලා 12 වසරේ සිසුන් 4ක් සිසු අරෝහල් ගත කරලා තියෙනවා. සිද්ධියත්තක් කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂ නීතිජ චම්ලිකුළු කුරුසූරිය මහත්මයා කියන්නේ වෙන්නප්පුවෙන් වාර්තා වන්නේ මේ තියෙන බලපෑම්, මේ වගේ තියෙන සමාජ ව්‍යසනය පෙන්වන්නේ මේ උපුටා දැක්වේ. මේ අතර පෙම්බතුන් බියවද්දලා කප්පම් ගත්තු PC ගල්කිස්සෙන් අල්ලන පොලිසියට රැගෙන නොයන් ලෙසට බැඳ වැටුණු තරුණ පෙම්යෝලා බලකළ රුපියල් 30,000ක මුදලක් බලෙන් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධව තමයි මේ කියන්නේ. මේවට බය වෙන්න එපා, පැමිණිලි කරන්න තැන් තියෙනවා. ඔබ සමහරට දෙමව්පිය ආශිර්වාදයෙන් නැතුව ආදරය කරන දෙපළක් වෙන්න පුළුවන්. නමුත් මේ වංශාකාරයන්ට, හොරුන්ට, නිලැඳුමෙන් එන හොරුන්ට අහුවෙන්න එපා කියන්නේ තමයි
කප්පන් කරන්න අහුවෙන්න එපා කියන්න මේ තොරතුරු පුටා දක්වන්නේ. කෙටි විරාමකින් අනතුරුව කාටුන්. දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය එල්බීඑස් ඇසුරු චැම්පියන් අපිට චැම්පියන් විජයබා කොල්ලය වඩින ස්කූටි රසක් දිනා ගන්න යුතුයකම බ්‍රිටිෂ් වේ ඉංග්‍රීෂ් ඇකඩමි ගුරු කේමැනි කහවත්ත ICBT කැම්පස් RAC කැම්පස් දැන් අලුත් තැනක කේස් ඇබ්සලූට් ජූස් 1989 අමතන්න දර්ශන් හඳුන්කුරු සන්ක්‍රික් මස්ට් මස්ට් ග්ලෝයින් බෑපත් බවක් ලබා දෙන අග්‍රගන්‍ය ආයුර්වේද සාරයන් 16ක් ෆෑන් ලව්ලි ආයුර්වේදික කෑ සකිය සගවට රෝදේ ඇංගිලා දින ටැලන්ට්ස් මෙම එලියට එන්න හොඳ අවස්ථාවක් නලේ කන්න කොට දමලා Acoustic Kandri, Ardha Avasan Poorva Targavataya. Nolasa Vethi Raja, Dukkuda Pandurata. Parimem Rasam. Barangana Dura, Harabhase. Excellent. Ekakkida Nege Lekituna. Verona Battle of the Bands. Battle of the Bands. Me Senasurada, Dahaval Ekolahata. ප්‍රධාන අනුග්‍රහය Dialog per day home broadband within Dialog Wi-Fi එක reload කරගන්න. That Dialog ගෙදරට Wi-Fi reload. Now with signal triple protection 123 දත්වලට extra සැලකිල්ලක්. ඉහළම තේ රසයක් දැන් විශේෂිත මිලකට Lipton Silonta රුපියල් 65 සිට. Diva Fresh Grand 550 budget pack එක රුපියල් 95යි. ජනපතිවරණ පුරාණයේ සමග ජනාධිපතිවරණයේ වඩා පුළුල්හා විශ්ලේෂණාත්මක ආවරණය ඔබේ තීන්දුව 2019 විශේෂ අතිරේකය දැන් දිනපතා අරුණ සමග රිච්මන්ඩ් විද්‍යාලීය 2010 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කරන උමාරා ශ්‍රීහාන් ඉන්ෆිනිටි සමගින් Diversion 2019 ඔක්තෝබර් 12 සවස 6:30 සිට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී අද පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක්. ලීව ආයුෂ්. ඇනේෂියා බැංකුවේ කරන්න ඉතිරි. සුන්දර බවේ රහසයිලියා. ඕනෑම හදිස්සියකදී නොමිලේ ගිලන් රදයක්. සුවසිරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. දෙමව්පියනි ඔබේ දරුවාට හොඳම දේ පමනක් දෙන්න ආර්ය කිරි. SLT Fiber 1212 මතන්න කාලගුණය කොහොමුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම රයිනෝ සිමෙන්ට් රූෆින් ෂීට්ස් දැන් you know rhino i know මොකද උනේ ගණන් කෙස් ෂා සර්ප්‍රයිස් දන්නවනම් ස්පෙෂල් දෙයක් හදනවනේ ඇගේ රහස නෝ කියුබ්ස් හොඳම තත්වේ නියම චිකන් වලට කහ ලුණු ගම්මිරි සැල්දිලි වැනි නැවුම් කුළුබඩු මුසුවි ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක්. සර්ප්‍රයිස්! නෝ කියුබ්ස් හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක්. ඔබට හෘදයාබාධ තිබේද? කලින් හඳුනා ගන්න දකුණු ආසියාවේ පළමු වරට පූර්ව රෝග නිර්ණය කිරීමේ හැකියාව සහිත CT ස්කෑනරය ලීසන්ස් රෝහලින්. ෆැඩ්න ෂේප් අප් ටී ගැන මට මුලින්ම කිව්වේ සැලොන් එකේ. එක දිගට මාස කිහිපයක් ෆැඩ්න ෂේප් අප් ටී බිව්වා. ඉන් පස්සේ මම වෙනස් වෙන විදිය ගැන එයාලටත් පුදුමයි. ෆැඩ්න ෂේප් අප් ටී. දන්ත සංවේදීතාවය හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායු වලින්. උණුසුම් හෝ සීතල කැමබීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. එය ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහා මුහුදෙත් තනි රැකී. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටීමෙන් සැබෑ සෙනෙහස කිසිදා වෙනස් නොවන බව
හැමෝටම කියා දෙයි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. රැඳී සිටියාට තුති. දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. නව සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි, තද පැල්ලම් මට්ටුයි. වසර පහක වගකීමක් සහිත හය රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දෑතට සුමුදුයි, පැල්ලම් මට්ටුයි. Derana Aruna, Sri Lanka's breakfast show. සමහර කාටුන් දැක්කම කියන්නේ කොහොමද කියලා හිතෙනවා. එතරම්ම රසවත් සමහර කාටුන්. අපි බලමු අද හුරේර කාටුනේ මුලින්ම. මම ස්වාධීනව ඉන්න තීරණය කළා බං. අන්න නයා මෙන්න බොල්ල. මම නෑ වැඩේ හැබැයි. අද දවසේ අපුරු කතාව පුට දක්වන්නේ අරුණින්. අද පුවත්පතේ කාටුනිය සිරි සංගබෝ හිස දන්දී දුගී ආටා කියලා මෙන්න අද නූතන සිරි සංගබෝ වෙන කවුරුත් නෙමෙයි මෝදි කබා ඇඳ ඉන්න අපේ ජනාධිපතිතුමාද කොහෙද? ආ මෙන්න බෙල්ල කියලා සිරි සංගබෝ දුගියට දෙන්න බලාගෙන ඉන්නකොට බෙල්ල දුගියවිල්ලා පාත්‍රයේ අත ඉල්ලනවා කොළපොත දිගාරනවා. අයියෝ දුගියට දෙන්න දෙයක් නෑ, බෙල්ල අරගෙන ගිහිල්ලා තියෙනවා රාජපක්ෂවරු කියලා කියන්නේ අද සිරි සංගබෝගේ. මේ විදියට අද පුවත්පතේ අවන්තාටිකල අපූරු කතාවක් කියන්නේ. පලාමල්ල එකපාර ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළයි අගමැති ප්‍රචාරණ වැඩපිළිවෙළ කියන්නේ මහමැතිවරණේ දෙකම ගන්න පක්ෂයක් ඉන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතින් ජනාධිපතිවරයෙක් එනවා, අගමැති අපේක්ෂකයෙක් එනවා. අයියේ කලබල නොවි පොඩ්ඩක් ඉන්නකෝ, මේ පාර ඡන්දිල්ලන්නේ මම. අයියා තුන්වෙනි පාර බැලුවා, දැන් හතරවෙනි පාරත් පුළුවන්ද කියලා මේ උත්සාහයක නිරත වෙනවා. මල්ලි ගෝඨාභය මල්ලි වෙලා කියනවා අයියායි මමයි ඡන්දිල්ලන්නේ ඔයා නෙමෙයි කියලා මහින්ද මහත්මයට මතක් කරනවා. මේ ෆේස්බුක් සජිත් මහත්මයා කියනවා දිනුවොත් දසරාජ ධර්මෙන් රටපාලනය කරනවා කියලා. යහපාලනේ ලිච්ඡවි පාලනය කරා වගේ සජිත්ගේ දසරාජ ධර්මෙත් නියමිට තියේවි කියලා මේ කට්ටිය කියන්නේ. මේ අතර සමයන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැතිබැම්මක් දියවන්නාවට කඩාගෙන ගිහිල්ලලු. ඕකේ කියන කතාවලට තව කොහෙ කොහෙ පුපුරලා දන්නේ, පොළව පලාගෙන එකපාර ඔක්කොම ටික ගිලා බහීද දන්නේත් නෑ දිවයින. ඒ කතාව කියනකොට අද දිවයිනේ ප්‍රධාන කාටුනේ තැඹිලි ගෙඩියෙන් තමයි ගෝඨාභය මහත්මයාගේ සියලු සම්පත් දෙන දෙවියා මතුවන්නේ කියලා කියනවා. මැලඩින්ගේ පුදුම වහන වගේ ගෝඨාභය මහත්මයාට තියෙනවා තැඹිලි ගෙඩියක්. ඒකෙන් තමයි මේ සැප සම්පත් දෙන භූතයා මතුවන්නේ. මේ වෙන කවුරුද නෙමෙයි මහින්ද රාජපක්ෂ තමන්ගේ සහෝදරයා සරදම්. ගෝටට සහය දෙන්න දුමින්ද ගිහිල්ලා අම්මා කෙනෙක් වගේ කිව්ව මැඩම්ට නේද, මැඩම්ට කියලා ගිහිල්ලත් අම්මා කෙනෙක් වගේ උපදෙස් දුන්න මැඩම්ට කියලාද ඔය ගිහිල්ලා තියෙන්නේ ගමන කියලා අද දවසේ කාටුනින් අහනවා සරදම් කාටුනින්. චන්ද්‍රිකා මහත්මිය මොකක්ද දන්නේ කිව්වේ නේද? දාසගේ කාටුනේ ඊට වඩා රසවත්. රාජපක්ෂලා ඉදිරියේ සියලු වැඳුම් උනා තබා පැමිණ අනේ හත්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස, මාගේ වචනකින් දු, මගේ වදනකින් දු, ඔබට නම් කිසිම අවස්ථාවක මා ද්වේෂ සාගත ප්‍රකාශ කර නැත කියලා වෙන්නේ නැති නුමින්ද දිසානායකයන්ගේ අද දන ගැසීමයි මේ පෙන්නුම් කරන්නේ සාටකය ඉදිරියේ. තිසේ විසිනාමස්ස අප්පොච්චි නෙවෙයි බාප්පොච්චිත් මලා. ඇර සොයිසා ඇර අප්පච්චි මලා කියලා වෙච්ච දේ දැක්කා. දැන් සොයිසා මහත්මයා දැන් බාප්පොච්චිත් මලා කියලා වෙන දේ ඉස්සරහට බලාගන්න පුළුවන් මේ ඡන්දෙන් පස්සේ. මෙන්න සුවාරිස් කළුතර පැත්තේ මං තේවවනවා බං කියන්නේ කුමාර වෙල්ගම් මහත්මයා. සර් ඉල්ලුවා නම් කරන්න වෙන්නේත් ඕකම තමයි. කොහොමත් ඒ ඉඳ දැම්මම තේවවන එක හොඳයි, ඉල්ලලා කරගන්නවට වඩා ඕක කියලා සුවාරිස් කියලා යනවා. අද එතුමා කාටුනේ ලංකාවේ ජනතාව තරම් පරිත්‍යාගශීලීන් ලෝකෙ කොහිවක් නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා. පුදුමයි නේද? නමුත්තුමා කියනකොට එහෙනම් මෑන්ට මම කරපු පරිත්‍යාගයේ මතක් කියලා තමයි ඕක කියන්නේ ඇත්තේ කියලා රනිල් මහත්මයා කියනවා. සමහර වෙලාවට මහින්දවත් හන්දන්නද දන්නේ හදන්නේ කියලා කියනවා. අද දවසේ වෙන පාරවල්වල වගේද? මේ අතරේ අද හසන්ත විජේනායක කාටුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුර කරන්න දොරටුපාලකයෝ දෙන්නේ දාලා තිබ්බා. එක්කෙනෙක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මයා, අනෙක් පැත්තෙන් වෙල්ගම් මහත්මයා. මාර වැඩේ උනේ දෙන්නටම හොරෙන් ඇවිල්ලා ඉවර වෙලා උස්සගෙන ගිහිල්ලා නිදහස් පක්ෂයේ ගෙදර මහින්ද රාජපක්ෂ මහත්මයා. මේ අද පුවත්පත් අද දරන වෙබ් අඩවියේ සිංහල වෙබ් අඩවියේ කාටුනේ ඔන්න මදුමාදව බලන් ඉන්නවා. මේ දවස්වල ජිම් එකේ හිටියේ එතුමා අපි දැක්ක ඡායාරූපිකුත් පළ කරලා තිබුණා. ඉතින් ජිම් එකේ ඉන්න ගමන් ඇවිල්ලා අහන් ඉන්නවා මෙන්න බලන්නකෝ මේ දවස්වල මේගොල්ලෝ කියන කතා, අලි ශබ්රි කියන කතා, හකීම් එපා, බදු දීනුත් එපා, මදුමාදව එපෝ කියලා කියනවා
හරි අපූර්ව දේවල් තමයි සිද්ධ වෙන්නේ. දවස් 14 එන විට ආවේ රට රකිමි කියාගෙන, යන විට යන්නේ පන රකිමි හිතාගෙන, දස කෝටියට වැඩි සැපබදු ගෙවාගෙන, ජනපති අලුත් රථ දෙකකුත් ලබාගෙන, අලුත් එකත් අරන් යයිද? කෙටි විරාම කියන අතරව ලෝකය සහ ලෝකයෝ තෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය Estamont සම අනුග්‍රහය LBS ඇසුරු Champion අපිට Champion විජය බා කොල්ලය වටිනා ස්කූටි රසක් දිනා ගන්න යුතුකම British Way English Academy ගුරු කේමැනි කහවත්ත ICBT campus REC campus දැන් අලුත් තැනක Case absolute juice 1.9 අමතන්න දර්ශන් හඳුන්කුරු Sunquick must must november 16 million 22 janata balaporuttu saha apeeksha kramaya vinaskarana kramaya abhiprayayen oba laba dena teenduwa television radio da jangama durakathaniya saha antarjalaye pramukha saha prabalatama pravritti sannivedakayaage kisivekuta kisitu balavegeyakata gati nubu ආභරණය අතික්‍රමණ කළ අතිපුළුල් මැතිවරණ අනාවරණය Sri Lanka decides 2019 රටට හිත ඇති විශ්වසනීය අද දෙරණ මම නම් ආවට ගියාට නිෂ්පාදන භාවිතා කරන්නේ නැහැ. භාවිතා කළාම බලනවා ප්‍රතිඵල කොහොමද කියලා. ඉතින් සමෙහි සුන්දර වෙනසකට ඔබත් off marks rich platinum භාවිතා කරන්න. කැරට් ලීක්ස් වගේ එළවලු කන්න හොරයි නම් අලුත්ම විදියකට දරුවන්ට හදලා දෙන්න. No omelet fried rice. එදිනෙදා එළවලු එක්ක no cube එකක් එකතු කරලා no fried rice එකක් ගෙදරදිම හදලා බලන්නකෝ. ෆැඩ්න ෂේප් අප් ටී ගැන මට මුලින්ම කිව්වේ සැලොන් එකේ. එක දිගට මාස කිහිපයක් ෆැඩ්න ෂේප් අප් ටී බිව්වා. ඉන් පස්සේ මම වෙනස් වෙන විදිය ගැන එයාලටත් පුදුමයි. ෆැඩ්න ෂේප් අප් ටී. දීවා ෆ්‍රෙෂ් ග්‍රෑම් 550 බජට් පැක් එක රුපියල් 95යි. අපි ළඟින් ඉන්න අපේම අය අපට දෙන මඟ පෙන්වීම රැකවරණය හිතාගන්න බැරි තරම්. ඒ වගේම රැකවරණයක් මඟ පෙන්වීමක් ලබා දෙන තවත් ශක්තියක් මගේ ජීවිතයට එක්කුණා. අපේ ජීවිත මෙච්චර ලස්සන කලේ මේ හැඩේ තමයි අම්මා. හරි මගින් රට යන ඔබ වෙනුවෙන් රන් පියාපත් 1989 අමතන්න. වෙජිටේරියන්ද? නෑ. ඔව්. කැරට් තමයි කැමති. කැරට්? ඇයි? පාලෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? ඉදර හිටියේ රෝසා කැකුල. රෝසාද? පෙම්මදිරා. සාරු සාරු. බීල මොටද රෝසා නැතුව රෝසා. නැද තාත්තේ? රෝසා කහට දතසිත උණුසුම් කර රස නහර පුබුදයි. අර පිරිමැස්ම තමයි වැදගත්ම දේ. නාස්ති අඩු කරලා පුළුවන් තරම් ඉතුරු කරන්න දැනගන්න ඕනේ. ගුණාත්මක භාවය ගැන අනිවාර්යම සැලකිලිමත් වෙන්න ඕනේ. ක්වොලිටි එක නැත්තම් කිසි දෙයක් වැඩක් නැහැ. වැදගත්ම දේ වගකීම. වගකීමක් නැති කිසිම දෙයක කල් පැවැත්මකුත් නැහැ. මේ හැමෝටම හරියන එක දෙයක් තියෙනවද? විදුලිය සහ ජලය ඉතිරි කරන ජාත්‍යන්තර තත්ත්වයේ නිමාවකින් යුත් වසර 5ක වගකීමක් සහිත 6